සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපොහොස් සෙවණේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසි නාදින් මංගල සෑයේ මුනිකුණ බලයෙන් නිවි සැනසෙන ජීවිත තව තවත් සුපින්පත් කරවමින් කෙලිස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නොනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය කාර සරදුන් නමදිම් උන්‍යර්ථින් සරණා බුද්ධ පරායන සාදු ජන සරණ මේ උතුම් පුණ්‍ය කසප බුදු සසුනේ අග්‍ර උපස්ථායකයා වූයේ ගටීකාරණම් ශ්‍රාවකයායි. අනාගාමී ඵලයටපත් බ්‍රහ්මලොව වැඩවසන ඒ උතුම් ගටීකාර බ්‍රහ්මරාජයාගේ නාමයෙන් ගෞතම බුදුසසුනට පූජා කළ මළඹේ බුදු පසේපුතු අරහන්තක මහා විහාරයේ ඉදිකළ ගටීකාර මහා සෑරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව ගටිකාර සරදුන් නමදිම් ශ්‍රී ගටිකාර මහා සේරජන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. නම බුද්ධාය. සුපින්වත් අපි ඔබ මේ ගත කරන්නේ උතුම් ආශ්චර්යවත් සමයක. අතීතයේ භාග්‍යතුන් වහන්සේ ජීවමාන වැඩ සිටි සමයේදී පවා මහරහතන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් ඒ උතුම් අරහත්ත්වය ලබාගත් සුන්දර වස්සාන සමයකයි අප අද මේ විදියට එකතු වෙන්නේ. සුපින්නතුනි, මේ වස්සාන සමයේදී මාළඹේ පිටුගල අමාවතුර මහමෙවුනාව භවනාසපුව මේ දින ගණනාව පුරාවටම මහ උතුම් පින්කම් රාශියක් සංවිධානය කළා. අප විශේෂයෙන්ම සතියේ සඳා සිට සිකුරාදා යන දිනයන් දක්වාම කරණීය මිත්‍ර සූත්‍රය අන්තර්ගත වූ ධර්ම කාරණා පිළිබඳ කතිකා කළා. ඒ උතුම් ධර්ම කාරණා එකින් එක පෙළගැස්වමින් ඒ උතුම් ධර්ම කාරණා පිළිබඳ අප සාකච්ඡා කළා. ඒ වගේම අප කෙටි කාලයක් භාවනාව කරන්නටත් යොදාගත්තා. ඉතින් අද මෙසෙන් සුරාදා දවස අපි හැම කෙනෙක්ම විවේකී සුවයෙන් සිටින දවසේදී යම් දුරකට හරි කාර්යබහුලත්වයක් අඩු නිසා වෙන්න අද තවත් උතුම් පින්කමක් සිද්ධ කරගන්නයි මේ විදියට සිද්ධ වෙන්නේ. අපි කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. අපි හැම කෙනෙක්ම හිත සංවර කරගන්න, හික්මීමක් ඇති කරගන්න උත්සාහ කළ යුතුයි. ඒ වගේම තමයි අපි හැම කෙනෙක්ම ජීවිතේ දවසේ පුංචි කාලයක් හරි භාවනාව තුලිය දෙන්නට ඕන. ඔබගේ අත්දැකීමේ ප්‍රමාණයට, ඔබේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත් උතුම් ශ්‍රද්ධර්මයේ ගෞරවය කෙරෙහිත් ඔබගේ තිබෙන්නා වූ ගෞරවේ ශ්‍රද්ධාවේ ප්‍රමාණයට මම දන්නවා ඔබ නිවසේ භාවනාව ප්‍රගුණ කරනවා කියලා. ඉතින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සජීවීව සම්බන්ධ වන ඔබටත් වටිනා අවස්ථාවක් අද මේ ආකාරයෙන් උදා වෙන්නේ. අද භාවනාමය වැඩසටහනක් මේ ආකාරයෙන් සජීවීව ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කමක් තිබෙනවා. අද භාවනාමය වැඩසටහන ආරම්භ කරන්නට ඒ වැඩසටහන සඳහා මහමෙවුනාව භාවනාසපුවාසි පින්වත් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කොට වදාලා ප්‍රථමයෙන් පින්වත් ස්වාමීන් වහන්සේව මම නමස්කාර පූර්වකව පිළිගන්නවා. සුපින්වතුනි, මේ උතුම් පින්කම සිදු වෙද්දී මේ ගටීකාර මහා සෑරජන් වහන්සේ වැඩ සිටින මේ උතුම් පුණ්‍ය භූමියේදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණේ තමයි මේ උතුම් පින්කම සිද්ධ වෙන අතරතුරේදී ගටීකාර මහා සෑරජන් වහන්සේ උතුම් සුවඳ ධූපයෙන් වැහි ගොසී ඒ සුවඳ ධූප පූජාව සිද්ධ වෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සිල් ගුණයත්
කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ සමයේ බ්‍රහ්ම රාජ්‍යයක පැවති ඒ ගටිකාර මහා බ්‍රහ්ම රාජයාගේ උතුම් සිල් ගුණයත් සංසිඳවමින් ඒ උතුම් සිල් ගුණයත් ආරම්භයමින් ඉතින් ඒ උතුම් සුවඳ ධූප පූජාව මේ ගටිකාර මහා සෑ රජන් වහන්සේගේ ඒ උතුම් තලයේ සිප ගනිති ඒ සුවඳ ධූපය තුළ ඒ උතුම් පින්කම සිදු වෙද්දී අප මේ පහත මාලේ විශේෂයෙන්ම බුදු පසේ බුදු අරහන්තක මහ විහාරයේ පිහිටි මේ උතුම් පින්කම් සිදු වෙන්නා වූ භූමියේදී විශේෂයෙන්ම භාවනාමය වැඩසටහනක් සඳහා සහභාගී වෙන්නට කටයුතු සූදානම් කර තිබෙනවා විශේෂයෙන්ම තමයි සඳහන් කරන්නට ඕන මේ සුවඳ ධූප පූජාව සිදු වෙන මේ පරිසරය තුළ විශේෂයෙන් මේ භාවනාමය වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා එම මාලයට වැඩම කරමින් උතුම් භාග්‍යවතුන් වහන්සේගේ ඉසිල්වත් කුණයන් සිතින් සිපපත් කරමින් සුදුවතින් සතුසු සුදුවතින් සරසුණු ඔබ ශ්‍රද්ධා බුද්ධි සම්පන්නව ඒ උතුම් මහා පින්කම සමගින් සම්බන්ධ වුණා. ඉතින් අප ඒ උතුම් පින්කම සිද්ධ වෙන ආකාරය තුරදී ඔබට දකින්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ උතුම් මහා පින්කම සිද්ධ වුණ ආකාරය. විශේෂයෙන්ම මේ පින්කම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලා මහා මෙවුනාව භවනාසුපවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩම කොට වදාළා. භාග්‍යවතුන් වහන්සේ උතුම් සිල් ගුණයේ සිහිපත් කරමින් ඒ වගේම ගටිකාර බ්‍රහ්ම රාජයන් වහන්සේගේ ඒ උතුම් සිල් ගුණයේ සිහිපත් කරමින් ශ්‍රී ගටිකාර මහා සෑ රජාන් වහන්සේ සුවඳ ධූපයෙන් වෙලා ගන්න ආකාරය අපිට දකින්නට පුළුවන් කමක් තිබෙනවා මේ මහා පින්කම සියසින් දැක බලා ගන්නට අපි සියලු දෙනාම මහත් වූ පින් ඇත්තන් බවට පත් වුණා ඉතින් මේසා විශාල වූ මහා පින්කම සිද්ධ කර ගන්නට ඔබ අද මේ ආකාරයෙන් සම්බන්ධ වුණා වගේම හෙට දිනේදී විශේෂයෙන්ම ඔබට පුළුවන් කමක් තිබෙනවා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ විශේෂ සජීවී විකාශයක් ගැනටත් අප බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ මහා පින්කම සිද්ධ වෙන භූමියේදී හෙට දිනේදී සුවඳ ධූප පූජාවක් වගේම සතර සතිපට්ඨාන සූත්‍රයේ සත්‍යයනය කරන්නටත් මේ භූමිය තුළදී අපි බලාපොරොත්තු වෙනවා මේ මහා පින්කම සියසින් දැකබලා අනුමෝදන් වන්නට අපි ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මම හිතන්නේ ඔබට මේ උතුම් පින්කමේ දර්ශන මේ ආකාරයෙන් සජීවීව ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ දැකබලා අනුමෝදන් වෙනට පුළුවන්කමක් ලැබෙනවා නිවසේ සිටින ඔබත් මාළඹේ පිටුකල අමාවතුර මහා මෙවුනා භාවනා පරිශ්‍රයේ සිටින මේ පිරිස වගේම වි සතුටු සිතින් මේ උතුම් මහා පින්කම අනුමෝදන් කර ගන්නට හේතු වාසනා ඇත්තන් බවට පත් කර ගන්නට අද දවසේදී හැකියාව උදා කරගත්තා. ඉතින් මේසා උශාල මහා පින්කමක් සිදු වෙන අතරතුරේදී අප ඔබට විශේෂයෙන් ගෙනෙන්න බලාපොරොත්තු වන්නේ මහා පින්කම මෙය කරන්නේ සිට වෙන අතරතුරේදී භාවනා මේ වැඩසටහනකුත් මේ පරිශ්‍රයේ අපි සංවිධානය කරන සූදානම් කර තිබෙනවා ඔබට මේ භාවනා මේ පින්කම් පිළිබඳ සඳහන් කරද්දී විශේෂයෙන්ම භාවනා මේ වැඩසටහනේදී අප ප්‍රථමයෙන්ම භාවනා පිළිබඳ පෙන්වා දෙනවා ඉන් අනතුරුවයි භාවනාව කෙටි කාලයක් තුළ ඔබට ප්‍රගුණ කරන්නට හැකියාවක් ලැබෙනි. නිවසේ සිටින ඔබත් මේ භාවනාව ප්‍රගුණ කරන්නට භාවනාව සඳහා සහභාගී වෙන්නට අවශ්‍ය පරිසරය සකසාගෙන ඒ සඳහා සහභාගී වෙන්නට ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් මම හිතන්නේ ඔබට ඒ බොහොම වටිනා දෙයක් බවට පත් වේවි. අද කාර්යබහුලත්වයෙන් තොරු වූ දවසක් නිසාවෙන් ඔබට මේ උතුම් පින්කම සමගින් සම්බන්ධ වෙන්නට හැකියාවක් ලැබෙන්නේ මේ ආකාරයෙන්. ඉතින් ශ්‍රදා රූප වාහිනිය ඔස්සේ මේ සජීවී විකාශය කරන අතරතුරේදී විශේෂයෙන්ම කරණීය මෙත සූත්‍රයේ අන්තර්ගත වන්නා වූ ධර්ම කාරණා පිළිබඳ අප මේ දින ගණනාව පුරාවටම ගෙනෙන්න ලැබුවා. ඉතින් මේ මහා පින්කම සිද්ධ වෙන අතරතුරේදී අප භාවනා මේ වැඩසටහන ආරම්භ කරන්නට මේ වෙන විට කටයුතු සියල්ල විධිවිධාන සූදානම් කර තිබෙනවා. භාවනා මේ වැඩසටහන ආරම්භ කිරීම සඳහා දැන් අප කටයුතු සියල්ල සූදානම් කර තිබෙනි. ඉහළ මාලයේ සුවඳ ධූප පූජාව සිදු වන අතරතුරේදී ඒ උතුම් භාවනා මේ පින්කම සිදු කරන්නට මහා මෙවුනාව භාවනාස්පවාසී පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස
භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සා පංචශීලයේ සමාදන් වෙන්න මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි උතුම් තිසරණ සහිත වූ මාගේ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මතු ජීවිතයේ සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 සදහවන් පින්වත්නි මේ වසාන ධර්ම දේශනා මාලාවේ අද දවසේ මේ පැවැත්වෙන වැඩසටහන පින්වත්නි විශේෂයෙන් භාවනා සම්බන්ධයෙන් ඔබට කරුණු කාරණා කියලා දෙන
එවැගේම භාවනා කරන්නට අවස්ථාව ලැබෙන වැඩසටහනක් තමයි අද දවසේ මේ විහාරයේ මේ පැවැත්වෙන්නේ. පින්වත්නි අපි හැමදෙනාම ගෞතම බුදුරජාණන් වහන්සේව සරණ ගියේ සසර දුකෙන් අත් මිදීම පිණිසයි. සියලු දුකෙන් සදාටම අත් මිදෙන්නටයි අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියේ. අපි හැමදෙනාම පින්වත්නි මේ සසරේ බොහෝ කාලයක් තිස්සේ ඉපදෙමින් මැරෙමින් ආපු අය. එතකොට මේ සසර ගමන අපි එනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සසර ගමන තුළ අපි වැඩිපුර විඳලා තියෙන දුක්. දුක් සහගත වේදනා තමයි වැඩිපුර විඳලා තියෙන්නේ. අපි සැප සහගත වේදනා විඳලා තියෙනවා, සැප විඳලා තියෙනවා, ඒත් ටිකයි. සැප ටිකයි, ගොඩාක් දුක්. පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් යුතුව පෙන්වා දෙනවා මේ සසරේ අපි ඉපදෙන තැන්. අපි විතක මේ සසරේ ගමන් කරන සත්වයා විතක නිරයේ ඉපදෙනවා. ඊළඟට තවත් වාරක තිරිසන් ලෝකේ, ඊළඟට ප්‍රේත ලෝකේ, ඊළඟට අසුර ලෝකේ, මේ විදිහට සතර අපාය. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ පින්වත්නි වැඩිපුර ඉපදෙන්නේ සතර අපායේ තමයි කියලා. මේ සසර ගමන යන සත්වයා. එතකොට අපි හැම කෙනෙක්ම සසර ගමන යන සත්වෙක්. අපි හැමෝම. එතකොට පින්වත්නි ඊළඟට මනුස්ස ලෝකෙත් ඉපදෙනවා. ඊළඟට දිව්‍ය ලෝකයක ඉපදෙන්නත් පුළුවන්, බ්‍රහ්ම ලෝකයක ඉපදෙන්නත් පුළුවන්. නමුත් මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකවල, ඊළඟට බ්‍රහ්ම ලෝකවල ඉපදීම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. නිතර නිතර ඉපදෙන්නේ ඒ සුගති ලෝකවල නෙමෙයි. එතකොට සුගති ලෝක තමයි මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී සුගති ලෝක. ඒ කියන්නේ පින්වත්නි සපසහගත යම් සැපයක් තියෙනවා. එතකොට දුකක් නෑ නෙමෙයි, දුකෙන් නිදහස් වෙලා නෙමෙයි. දුකෙන් නිදහස් වීම කියන්නේ පින්වත්නි එයාමා නිවනටමයි, පිරිනිවන් පෑම තමයි දුකෙන් නිදහස් වීම. එතකොට සුගති ලෝක තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා, බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම දැක්ක පින්වත්නි මේ සසර ගමනේ ඉපදෙමින් මැරෙමින් යන විදිහ. හැම සත්‍යයකම කර්මානුරූපව මේ ගමන යන හැටි බුදුරජාණන් වහන්සේ දැක්කා. ඉතින් වැඩිපුරම පින්වත්නි සතර අපාය ඉපදිලා දුක් විඳින්න තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී දේශනා කොට වදාලා අඩුම තරමේ මේ සතර අපායෙන්වත් නිදහස් වෙන්න උත්සාහ කරන්න කියලා. අඩුම තරමේ සතර අපායෙන්වත්, ඒ කියන්නේ පින්වත් එකපාරටම මුළුමනින්ම සසරෙන් නිදහස් වෙන්න බැරි නම් අඩුම තරමේ සතර අපායෙන්වත් නිදහස් වෙන්න කියලා වදාලා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කළේ මේ හිස ගිනිගත්තු කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්නා වගේ සතර අපායෙන් නිදහස් වීම පිණිස මහන්සි ගන්න කියලායි, උත්සාහ කරන්න කියලායි. බුදුරජාණන් වහන්සේ පින්වත් මේ විදිහට දේශනා කරලා, ඒ කියන්නේ මේ සතර අපායෙන් නිදහස් වෙන්න අප්‍රමාදීව උත්සාහ කරන්න කියලා දේශනා කරලා, ඒ වගේ මේ සඳහා කරන්න ඕනි කුමක්ද කියලාත් දේශනා කළා. නැත්නම් අපි දන්නේ සතර අපායෙන් නිදහස් වෙන්න අපිට උවමනා වුණාට අපි දන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා නොකළා නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා නොකළා නම් අපි දන්නේ නැහැ සතර අපායෙන් අත් මිදෙන්නේ කොහොමද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සතර අපායෙන් නිදහස් වෙන්න නම් ඒකෙනා සෝතාපන්න වෙන්න ඕනි. සෝතාපන්න වෙන්න ඕනි කියලා වදාලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ඒ ධර්මය අහන්න ලැබුණු අපි හැම කෙනෙකුගේම සිතේ අඩුම තරමේ තියෙන්න ඕනි ඒ අදහස. ඒ කියන්නේ අපි හැමෝගෙම සිත්වල මූලික අදහස හැටියට තියෙන්න ඕනි නිවන් දකින අදහස. නිවන් දකින අදහස තමයි අපේ ප්‍රධාන අදහස වෙන්න ඕනේ, අපේ අරමුණ. නමුත් අපි හිතමු එක පාරටම පින්වත් නිවන් දකින්න බෑ. එක පාරටම නිවන් දකින්න බැරි වෙයි. අනුපෙළවලින් හැබැයි නිවන කරා යන්න පුළුවන්.
එතකොට අනුපිළිවෙල තමයි ඉස්සල්ලාම සෝතාපන්න වෙලා ඊළඟට සකදාගාමී වෙලා ඊළඟට අනාගාමී වෙලා ඊළඟට අරහත්ත්වයට පත් වෙන්න පුළුවන් අනුපිළිවෙලින්. එතකොට සෝතාපන්න වෙන්නත් කලින් සද්ධානුසාරී ධම්මානුසාරී කියලා පියවරවල් දෙකකුත් තියෙනවා. එතකොට ඒක තමයි අනුපිළිවෙල. ඉස්සල්ලාම සද්ධානුසාරී වෙනවා ඊළඟට ධම්මානුසාරී ඊළඟට සෝතාපන්න ඊළඟට සකදාගාමී ඊළඟට අනාගාමී ඊළඟට අරහත්ය. අරහත්ය කියන්නේ නිකලෙස් වීම. ඒ විදිහට. එතකොට පින්වත්නි අපේ ඒ කියන්නේ අපි ශ්‍රාවක ශ්‍රාවිකාවන් හැටියට තථාගතයන් වහන්සේගේ අපි හැම කෙනෙක්ම ආස දෙයක් තමයි නිවන් දකින්න. හැම කෙනෙකුම ආසයි මේ සියලුම දුක් අවසන් වෙලා නිදහස් වෙනවා නම් කැමති. එතකොට ඒ කැමැත්ත පින්වත්නි අපේ හිතේ තියෙන්න ඕනි. නැත්නම් ඇති කරගන්න ඕනි. එතකොට ඒ කැමැත්තට කියනවා ඡන්දය කියලා. ඡන්ද ඉර්ධිපාදයේ වෙන්නේත් ඒකමයි. ඒ සිතේ ඇති වෙන කැමැත්ත නිවන් දකින්න. එතකොට ඒ කැමැත්ත අපේ හිතේ ඇති වෙන්න ඕනි. දැන් යම් කෙනෙකුගේ සිතේ සද්ධර්ම ශ්‍රවණය ලබද්දි ධර්මය ඉගෙන ගනිද්දි නිවන සාක්ෂාත් කරගන්න කැමැත්තක් ආසාවක් උපදින්නේ නැත්නම් ඒක ප්‍රශ්නයක්. නිවන සාක්ෂාත් කරගන්න කැමැත්ත ඒ ආසාව උපදින්න ඕනි. ඇති වෙන්න ඕනි. එතකොට ඒක තමයි පින්වත්නි ඡන්ද ඉර්ධිපාදයේ වෙන්නේ. එතකොට ඒ කැමැත්ත ඒ ආසාව මුල් කරගෙන තමයි එයා නිවන් මඟ වඩන්නේ. නිවන් මඟේ ගමන් කරන්නේ නිවන සාක්ෂාත් කර ගැනීම පිණිස. එතකොට ඒ ඡන්දය ඒ කැමැත්ත තමයි පින්වත්නි වීරිය උපදවලා දෙන්නේ. දැන් අපි දන්නවා ධර්මය ශ්‍රවණය කරලා තියෙන මේ පින්වත් හැම කෙනෙක්ම දන්නවා වීරියෙන් තොරව නිවන් මඟේ ගමන් කිරීමක් නැහැ. නිවන් මඟ වැඩීමක් නැහැ වීරියෙන් තොරව. එතකොට පින්වත්නි වීරිය උපදින්නේ කැමැත්ත මුල් කරගෙනයි. ඡන්දය මුල් කරගෙන තමයි වීරිය හටගන්නේ. දැන් ඔබ කල්පනා කරන්න හිතේ කැමැත්තක් නැත්නම් වීරියක් උපදෙයිද? වීරියක් උපදින්නේ නැහැ. ඕනම දෙයකට එහෙමයි. ඕනම දෙයකට අපේ ජීවිතවල සාමාන්‍ය දෙයකට වුණත් ඒක තමයි ස්වභාවය ධර්මතාවය. කැමැත්ත මුල් වෙලයි ඒ සඳහා වීරිය උත්සාහය ඇති වෙන්නේ. එතකොට ඒ නිසා මූලිකව නිවන සාක්ෂාත් කරගන්න කැමැත්ත ඇති වෙන්න ඕනි සද්ධර්ම ශ්‍රවණය තුළින්. තථාගතයන් වහන්සේගේ පිරිසුදු ධර්මය අපි අහනවා නම් ඉගෙන ගන්නවා නම් ඒ බුද්ධ දේශනා ඇසුරෙන් ඒ කැමැත්ත හිතේ උපදින්න ඕන. එතකොට ඒ කැමැත්ත මුල් කරගෙන එයා යම්කිසි වීරියක් ගන්නවා ධර්මයට අනුව. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ අඩුම තරමේ සෝතාපන්නවත් වෙන්න උත්සාහ කරන්න කියලා. අඩුම තරමේ. එතකොට ඒකට වදාළ උපමාව තමයි ඒ උපමාව අපි සිහි තියාගන්න ඕනේ පින්වත්නි. මොකද ඒ උපමාව තුළ අර්ථය තියෙනවා. මොකද්ද උපමාව? හිස ගිනි ගත්ත කෙනෙක් ඒ ගින්න නිවන්න මහන්සි ගන්නා වගේ සෝතාපන්න වීම පිණිස. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කර ගැනීම පිණිස සෝතාපන්න වීම පිණිස මහන්සි ගන්න කියලයි බුද්ධ වචනය. එතකොට අපිට ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ බුද්ධ වචනේ අපේ සිතේ තියෙන්න ඕනේ. අපේ සිතේ දරා ගන්න ඕනේ. අපි ඒක නිතර නිතර මෙනෙහි කරන්නත් ඕනේ. එතකොට පිටමත්නේ දැන් අපි ගත්තොත් අමා නිවන සාක්ෂාත් කර ගැනීම කියන්නේ අපිට මේ විදිහට කියන්න පුළුවන්. ඒ තමයි රාගය, ద్వේෂය, මෝහය සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වීම නිවනයි කියලා අපිට කියන්න පුළුවන්. රාගය, ద్వේෂය, මෝහය මුළුමනින්ම ප්‍රහාණය වීම එයාමා නිවනයි. නිවන සාක්ෂාත් කර ගැනීම කියන්නේ ඒකටයි කියලා අපිට ධර්මයට අනුව ඒ විදිහට කියන්න පුළුවන්. එතකොට පින්වත්නි එහෙනම් අපි නිවන සාක්ෂාත් කරගන්න කැමති නම් එතකොට අපි දන්නවා නිවන සාක්ෂාත් කරගත්තොත් තමයි අපි මේ සියලු දුක් වලින් නිදහස් වෙන්නේ. අපි මේ නැවත ඉපදීමෙන්, ජරාවට පත්වීමෙන්, මරණයෙන් මේ හැම දෙයකින්ම. එතකොට ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක් දොම්න, සුසුම් හෙලීම් හැම දුකකින්ම කායික දුක්, මානසික දුක් හැම දුකකින්ම නිදහස් වෙන්නේ නිවන සාක්ෂාත් කරගත්තොත් තමයි. එතකොට අපි හැම කෙනෙක්ම සියලු සත්වයන් පෙන්වත්නේ දුකෙන් නිදහස් වෙන්න කැමතියි. අවබෝධයක් නැතිකමයි තියෙන්නේ.
බොහෝ දෙනෙකුට බොහෝ සත්වයන්ට දැන් මනුස්ස ලෝකේ ගත්තත් බොහෝ මිනිසයන්ට ඒ ගැන දැනුමක්වත් අවබෝධයක්වත් නැහැ. නමුත් ඇත්තටම හැම කෙනෙක්ම දුකෙන් නිදහස් වෙන්න නැත්නම් කැමතියි. ආසයි. මොකද දුක් විඳින්න කවුරුවත් කැමති නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිසිම සත්වෙක් කිසිම මිනිසෙක්වත් කිසිම සත්වෙක් දුක් විඳින්න කැමති නැහැ. දුකෙන් නිදහස් වෙන්න තමයි කැමති. එතකොට පින්වත් මේ සියලු දුක් වලින් නිදහස් වීම පිණිස මේ ඉපදීමෙන් ජරාවටපත් වීමෙන් ලෙඩවීම මරණය ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අප්‍රිය අය සමග එකතු වීමේ දුක කායික දුක් මානසික දුක් හැඬීම් වැළපීම් සුසුම් හෙලීම් මේ හැම දුකකින්ම නිදහස් වීමට නම් නිවන සාක්ෂාත් කරගන්න ඕනි. නිවන සාක්ෂාත් කරගන්න නම් රාග ద్వේෂ මෝහ ප්‍රහාණය කරගන්න ඕනි. එතකොට පින්වත් මේ රාග ద్వේෂ මෝහ තියෙන්නේ කොහෙද? තියෙන්නේ සිත්වල. අපේ සිත්වල. අපි එක එක්කෙනාගේ සිත්වල තමයි රාගය, ద్వේෂය, මෝහය තියෙන්නේ. එතකොට මේ රාගය, ద్వේෂය, මෝහය ප්‍රහාණය කරන්නත් පුළුවන්. රාග ద్వේෂ මෝහ දුරු කරගන්න පුළුවන්. ඒ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත් බුදුරජාණන් වහන්සේ වදාලා මේ රාගයේ දොරවීම පිණිස අසුභය වඩන්න කියලා. අසුභ සංඥාව. එතකොට අපි ඒකට කියනවා අසුභ භාවනාව කියලා. ඊළඟට ද්වේෂය ප්‍රහාණය වීම පිණිස ද්වේෂය දොරවීම පිණිස මෛත්‍රී භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මෝහය දොරවීම පිණිස අනිත්‍ය සංඥාව වඩන්න කියලා. අනිත්‍ය භාවනාව. එතකොට අපිට පැහැදිලි එහෙනම් යම් කෙනෙකුට රාගය, ద్వේෂය, මෝහය දුරු කරගන්න උවමනයි නම් එයාට භාවනා තුනක් තියෙනවා නේද? රාගය දොරවීම පිණිස අසුභ භාවනාව, ద్వේෂය දොරවීම පිණිස මෛත්‍රී භාවනාව, මෝහය දොරවීම පිණිස අනිත්‍ය භාවනාව. එතකොට පින්වත්නි, දැන් මේ පින්නතුන් හිතන්නේ යම් කෙනෙක් රාග, ద్వේෂ, මෝහ දොරවීම පිණිස ඒ භාවනා තුන අසුභ භාවනාවත් මෛත්‍රී භාවනාවත් අනිත්‍ය භාවනාවත් කළොත් රාග ద్వේෂ මොහ දුරු වෙයිද නැද්ද? දුරු වෙනවා. ඒ කාන්තයෙන්ම දුරු වෙනවා. මොකද ඒක බුද්ධ වචනය. බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කළ එක ඇත්තක්. අනිත් එක ඒක අපටත් අපේ තම තමන්ගේ නැනපමලින් ඒක තේරුම් ගන්නත් පුළුවන් නේද? මොකද අසුභ භාවනාව කරද්දී රාගය ප්‍රහාණය වෙනවා, රාගය ෂය වෙනවා කියන එක අපිට යම් තරමකට අපිටත් තේරුම් ගන්න පුළුවන්. මෛත්‍රී භාවනාව කරද්දී ద్వේෂය දුර වෙනවා කියලා. ద్వේෂය ෂය වෙනවා. ටිකෙන් ටික තමන්ගේ සිතේ ద్వේෂය ෂය වෙනවා කියලා අපිටත් ඒක තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අනිත්‍ය භාවනාව කරද්දී මෝහය. මෝහය කියන්නේ පින්වත්නි මුලාව. මුලාව අනවබෝධය. ඒ කියන්නේ සත්‍ය ගැන අවබෝධය නැතිකම. ඒ මුලාව මෝහය අනිත්‍ය භාවනාව කරද්දී දුර වෙනවා කියලා අපිටත් ඒක තේරුම් ගන්න පුළුවන් යම් ප්‍රමාණයකට. බුදුරජාණන් වහන්සේ පැහැදිලි වේ ගැන දේශනා කළා. එතකොට පින්වත් එහෙනම් යම් කෙනෙක් අසුභ භාවනාව පුරුදු කරනවා නම් රාගය ෂය වෙනවා. මෛත්‍රී භාවනාව පුරුදු කරනවා නම් ద్వේෂය ෂය වෙනවා. ෂය වෙනවා කියන්නේ ගෙවෙනවා. ටික ටික ගෙවෙනවා. එක පාරට නැති වෙනව නෙමෙයි. ක්‍රමක්‍රමයෙන් ගෙවිලා යනවා. අඩු වෙනවා. ඊළඟට යම් කෙනෙක් අනිත්‍ය භාවනාව පුරුදු කරනවා නම් මෝහය ෂය වෙනවා. තමන්ගේ සිතේ මෝහය ටිකෙන් ටික ෂය වෙනවා. ගෙවෙනවා. එතකොට ඒ රාග, ద్వේෂ, මෝහ ටිකෙන් ටික ෂය වෙනවා නම් යම් කෙනෙකුගේ සිතේ අවසන් වෙන දවසක් නැද්ද? කවදා හරි දවසක අවසන් වෙනවා. ඒකයි. එතකොට විසඳුම පැහැදිලි. පැහැදිලි විසඳුමක් තියෙනවා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් යම් කෙනෙක් මේ රාග, ద్వේෂ, මෝහ තමන්ගේ සිතේ දුර වෙන ආකාරයට මේ අසුභය, මෛත්‍රිය, එවැගේම අනිත්‍ය සංඥාව වඩනවා නම් එතකොට රාග, ద్వේෂ, මෝහ ක්‍රමක්‍රමයෙන් එයාගේ සිතේ ෂය වෙනවා. ඒ කියන්නේ පින්වත්නි, දවසින් දවස ෂය වෙනවා.
තමන් භාවනා කරන තරමට නේද දැන් හේතුඵල ධර්මතාවයක් තමයි තියෙන්නේ තමන් භාවනා කරන තරමට ෂේ වෙනවා අඩුවෙන් කළොත් අඩුවෙන් තමයි ෂේ වෙන්නේ කරන්න නැති කෙනෙකුට ෂේ වීමක් නැහැ වැඩිපුර කරොත් ඉක්මනට ඉක්මනට ෂේ වෙනවා ඒක මේ හේතුඵල ධර්මතාවය ඒක අමුතු අද්භූත දෙයක් නෙමෙයි ඒක කිසිම අද්භූත දෙයක් නැහැ ඒක හේතුඵල ධහම තුළ තියෙනවා එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාලා දැන් මේ රාග ద్వේෂ මෝහවල තියෙනවා අපායගාමී කොටස කියලා. ඒ දෙකට කියනවා අපායගාමී රාග, අපායගාමී ద్వේෂ, අපායගාමී මෝහය. එතකොට දැන් රාග ద్వේෂ මෝහ ෂේ වෙන්න පටන් ගත්තට පස්සේ ක්‍රමක්‍රමයෙන් ෂේ වෙලා ගිහිල්ලා මුලින්ම ෂේ වෙලා ඉවර වෙන්නේ ඒ අපායගාමී කොටස. අපායගාමී රාග අපායගාමී ද්වේෂය අපායගාමී මෝහය අන්න එතකොට යා සෝතාපන්නයි ඒ කියන්නේ පින්වත සෝතාපන්නයි කියලා කියන්න පුළුවන් එක ක්‍රමයක් තමයි ඒක එක පරියායක් සෝතාපන්න වීම ගැන එක එක ක්‍රමවලින් කියන්න පුළුවන් දැන් මේක එක පරියායක් එක ඉතා පැහැදිලි පරියායක් පැහැදිලි ක්‍රමයක් මොකද රාග ද්වේෂ මෝහවල අපායගාමී කොටස ෂේ වෙලා ඉවර වුණාම යා සතර අපායෙන් නිදහස් එතකොට කියනවා සෝතාපන්න. හැබැයි රාග දේශ මොහ අවසන් නැහැ. ඉවර නැහැ. තව ගොඩක් තියෙනවා. අඩුතරමේ තුනේ වෙලාවක් නැහැ. ඊළඟට තවදුරටත් එයා අසව භාවනාව, මෛත්‍රී භාවනාව, අනිත්‍ය භාවනාව කළොත් තවදුරටත් රාග දේශ මොහ ෂය වෙනවා. තවදුරටත් ගෙවෙනවා. තමන්ගේ සිතේ ගෙවෙනවා. එතකොට එහෙම ගෙවිලා ගෙවිලා ගෙහිලා ඊළඟට රාග දේශ මොහ යම් දවසක තුනේ වෙනවා. එතකොට කියනවා සගදාගාමී වුණා කියලා. රාග ద్వේෂ මොහ තුනේ වීම. ඒත් මුළුමනින්ම ප්‍රහාණය වීමක් නෙමෙයි. ඒත් පින්වත්නි රාග ద్వේෂ මොහ අවසන් නැහැ. ඒතොර තව දුරටත් රාග ద్వේෂ මොහ දොර වීම පිණිස අසුභය, මෛත්‍රිය, අනිත්‍ය වඩද්දී තව දුරටත් රාග ద్వේෂ මොහ ෂය වෙනවා. ෂය වෙලා ගිහිල්ලා ඊළඟ ඵලයට එන්න පුළුවන්. අනාගාමී ඵලය. ඒත් ඉවර නැහැ. තව දුරටත් එයා අසභ සංඥාව මෛත්‍රිය අනිත්‍ය සංඥාව ආදී වඩද්දි එතකොට දැන් හැබැයි යාගේ සිතේ ඉතිර වෙලා තියෙන රාග ద్వේෂ මොහ බොහොම ටිකයි ගොඩක් ඉවරයි යම් කෙනෙක් අනාගාමී වුණොත් එතකොට ඊළඟට ඒ ටිකත් ඉබේ නැති වෙන්නේ ඉතුරු ටික වුණත් ඉබේ නැති වෙන්නේ ඉතුරු ටිකත් වීරියෙන්ම තමයි නැති කරගන්න තියෙන්නේ එතකොට යා අසභය මෛත්‍රිය අනිත්‍ය සංඥාව වඩද්දි රාග ద్వේෂ මොහ ඉතුරු ටිකත් ෂය වෙලා ගිහින් ක්‍රමක්‍රමයෙන් යම් දවසක අවසන් වෙනවා. එතකොට කියනවා අරහත්වයට පත් වුණා. නිකලස් වුණා කියලා. ඒ විදිහට පින්වත්නි අනුපිළිවෙලින් නිවන් මඟ සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට මේ පරියාය බොහොම පැහැදිලි නිරවුල් පරියායක්. එතකොට එහෙනම් ඒ විදිහට රාග ద్వේෂ මොහ දුරවීම පිණිස අසව භාවනාව, මෛත්‍රී භාවනාව අනිත්‍ය භාවනාව පුරුදු වෙන්න ඕනේ. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව අපිට බුද්ධ දේශනා තුළ ඒ ගැන දේශනා කරලා තියෙනවා. එතකොට අපි ඒ උතුම් ධර්මය ඇසුරෙන්ම තමයි ඒ ධර්මයට අනුවම තමයි අසව භාවනාවත්, මෛත්‍රී භාවනාවත්, අනිත්‍ය භාවනාවත් අපි පුරුදු වෙන්න ඕනේ. ධර්මයට අනුව අපිට ඕනේ ඕනේ විදිහට නෙමෙයි. අපිට හිතන හිතන විදිහට නෙමෙයි. එක එක පොත්වල තියෙන විදිහට ඒ කියන්නේ එක එක බාහිර පොත්වල තියෙන එක එක විදිහට නෙමෙයි එක එක නොඑක් විදිහට දේශනා කළාට එක එක අය ඒ කියන්නේ බුද්ධ දේශනාවට පරිබාහිරව එහෙම නෙමෙයි බුද්ධ දේශනාවට අනුව තමයි අපි මේ භාවනා කරන්න ඕනේ පුරුදු කරන්න ඕනේ එතකොට පින්වත්නි දැන් මේ භාවනා කියවහම ඒ භාවනා කියන වචනේ තේරුම මොකද්ද? භාවනා කියන වචනේ තේරුම තමයි වැඩීම, වඩනවා කියන එක. තමයි භාවනා. එතකොට ඒ වඩන්නේ මොනවද? වඩන්නේ කුසල්. කුසල් තමයි වඩන්නේ. එතකොට පින්වත්නි භාවනා කියන්නේ කුසල් වඩන එක. දැන් යම් කෙනෙකුගේ සිතේ අකුසල් වඩන්නත් පුළුවන්. සාමාන්‍ය කෙනෙකුගේ සිතේ වැඩෙන්නේ අකුසල් තමයි. එතකොට කුසල් වැඩීම තමයි ධර්මයේ තුළ
භාවනාව කියලා කියන්නේ. කුසල් වඩන එක. එතකොට පින්වත්නි කුසල් ඉබේ වැඩෙන්නේ නැහැ. ඉබේම කුසල් වැඩෙන්නේ නැහැ. නමුත් අකුසල් නම් අපි උත්සාහයක් නොගත්තත්, ඒ කියන්නේ අමුතු උත්සාහයක් අපි නොගත්තත් වැඩෙනවා. තම තමන්ගේ සිත්වල අකුසල් කොහොමත් નિરાයාසයෙන්ම වැඩෙනවා. අපි අමුතු උත්සාහයක් ගන්න ඕනේ නැහැ. නමුත් කුසල් වඩන්න උත්සාහයක් ගන්න ඕනේ. බලවත් උත්සාහයක් ගන්න ඕනේ. ඒක තමයි වීරිය. වීරිය. එතකොට අපි භාවනා පුරුදු වෙද්දී භාවනා අපිට ඉබේම පුරුදු වෙන්නේ නැහැ. අපි උත්සාහයක් ගන්න ඕනේ. බලවත් උත්සාහයක් ගන්න ඕනේ. හැබැයි පින්වත්නි යම් කෙනෙක් උත්සාහයෙන් යුතුව නිවැරදිව භාවනා පුරුදු වුණොත් කාලයක් යනකොට යාට ඒ භාවනා හරිම පහසු දෙයක් වෙනවා. ඇයි ඒ පහසු වෙන්නේ? හුරු වීම නිසා. ඒකයි. එතකොට භාවනා සම්බන්ධයෙන් අපි ගන්න ඕනේ ආකල්පය මොකද්ද සිතට? මේ භාවනා කියන්නේ අමාරු දෙයක් කියලාද කොහොමද හිතට ගන්න ඕනේ ආකල්පය? සිතට ගන්න ඕනේ ආකල්පය තමයි මේක අමාරු දෙයක් කියලා නෙමෙයි. මේක අපි ටිකෙන් ටික පුරුදු කරගත්තොත් මේක හැරිම ලේසි දෙයක් වෙනවා. පහසු දෙයක් වෙනවා. දැන් අමාරු දෙයක් කියලා අපි හිතට ගත්තොත් එතනම අපි උකටලී වෙනවා. එතනම අපි අධෛර්යමත් වෙනවා. අපේ තිබුණු වීරියත් නැති වෙලා යන්න පුළුවන්. ඒ අපි අමාරුයි මේක අමාරු දෙයක් කියලා නම් හිතන්නේ. එහෙම අදහසක් නම් අපි කතාබස් වෙන්නේ. එතකොට එහෙම අමාරු දෙයක් මේක හරි අමාරුයි කියලා නම් අපි හිතන්නේ කතාබස් කරන්නේ. එතකොට පින්නාත් වීරිය වැඩෙයිද? ඒ කියන්නේ වීරිය උපදිනවද අලුතෙන්? තියෙන වීරිය වැඩෙනවද? නැහැ. අලුතෙන් වීරිය උපදින්නෙත් නැහැ. මොකද බෑ කියලානේ හිතන්නේ. අමාරුයි නම් ඒක බෑ, බැරුව ඇති බෑ. යම් වීරියක් තිබුණා නම් තිබුණු වීරිය පවා නැති වෙලා යන්න පුළුවන්. තිබුණු වීරිය පවා ටික ටික අඩු වෙලා නැති වෙන්න පුළුවන්. ඒ නිසා භාවනාව කියන්නේ පුරුදු කරගත්තොත් පහසුයි. එක පාරට නෙමෙයි අපි ටිකෙන් ටික ටිකෙන් ටික පුරුදු කරගන්න ඕන. ටිකෙන් ටික ටිකෙන් ටික අපි පුරුදු කරගත්තොත් භාවනාව කියන්නේ අපිට පහසු වෙනවා. එතකොට පින්වත් ඒ නිසා භාවනා අපි ටික ටික පුරුදු වෙන්න ඕනේ. එතකොට භාවනා කරද්දී දැන් අපි ගත්තොත් අසුභ භාවනාව. අසුභ සංඥාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ගිරිමානන්ද සූත්‍රයේ අසුභ සංඥාව ගැන දේශනා කරලා තියෙනවා. එතකොට අපි ඒ විදිහට මෙනෙහි කරන්නයි ඕනේ. ඒ විදිහට මෙනෙහි කරන්නයි ඕනේ. ඒක තමයි භාවනාව. එතකොට කොහොමද අපි ගත්තොත් අසුභ භාවනාව කොයි වගේද? හිස කෙස් වලින් පහළටත් යටිපත් වලින් උඩටත් සමකින් වැසී තිබෙන ශරීරයේ තිබෙන්නේ කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසෝචි, හිස්මල. ඒ විදිහට තමයි අපි මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ මෙනෙහි කරන්නේ මොකද්ද? මේ ශරීරයේ ඇත්ත ස්වභාවය, යථා ස්වභාවය. එතකොට කුමක් පිණිසද අසුභ භාවනාව කරන්නේ? අසුභ සංඥා වඩන්නේ රාගයේ දොර වීම පිණිසයි. රාගයේ ප්‍රහාණය වීම පිණිසයි. දැන් ඔබ හිතන්න අපිට සාමාන්‍ය යම්කිසි නුවණක් තියෙනවනේ. අපිට මනුස්සය වෙලා ඉපදෙනකොට පිනක විපාකයක් හැටියට අපි හැම කෙනෙකුටම යම් නුවණක් ලැබිලා තියෙනවා. ඒකට අපි නිකමට හිතුවොත් දැන් මේ අසුභ සංඥාව දිහා බලලා අපි කල්පනා කරොත් යම් කෙනෙක් මේ අසුභ සංඥාව, මේ අසුභ භාවනාව නිතර නිතර මෙනෙහි කරන්න පටන් ගත්තොත් ඇත්තටම රාගයට මොකක් වෙයිද? රාගය පින්නයි ක්‍රමක්‍රමයෙන් දුර වෙනවාමයි. එක පාරට නැති වෙනව නෙමෙයි. ටිකෙන් ටික ටිකෙන් ටික රාගය අඩු වෙනවා. ෂය වෙනවා. ටිකෙන් ටික ෂය වෙනවා. ගෙවිලා යනවා. ඒකනේ අඩු වෙනවා. ඒක වෙන්න ඕනි. ඒක වෙන්න ඕනි කියලා අපිටත් අසුභ භාවනාව දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්. නේද? ඒතට ඒ නිසා යම් කෙනෙක් අසුභ භාවනා මානසිකාරය පුරුදු වුණොත්
එතකොට එයා දකින්නේ පින්න එයා ඒ සිහි කරන්නේ කොහොමද මේ ශරීරයේ මේ කයේ ඇත්ත ස්වභාවය යථා ස්වභාවය එතකොට කයේ ඇත්ත ස්වභාවය මෙනෙහි කරනකොට ශරීරයේ ඇත්ත ස්වභාවය දකිනකොට රාගය ක්‍රමක්‍රමයෙන් දුර වෙනවා රාගය ඇති වෙන්නේ ඇයි රාගය ඇති වෙන්නේ ශරීරයේ ඇත්ත ස්වභාවය ගැන අවබෝධය නැතිකම නිසා අවබෝධය ඒ කියන්නේ දන්නව වෙන්න පුළුවන් දන්නව කියන එකයි අවබෝධයේ දෙකක් දැන් දන්නව අපි ධර්මය ඉගෙන ගන්න ඕනම කෙනෙක් දැන ගන්නව නමුත් දැනගත්තු පමණින් එයාට අවබෝධ වුණාද නෑ දැනගත්තු පමණින් අවබෝධ වෙන්නේ අවබෝධය ඇති වෙන්නේ කොහොමද පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද අවබෝධය ඇති වෙන්නේ කොමකින්ද ඒ කියන්නේ අපි හේතුඵල විදිහට බැලුවොත් ඒක හරි පහසෙයි ධර්මයේ තුල අපිට පහසම විදිහ තමයි හේතුඵල විදිහට බලන එක හේතුඵල විදිහට ඉගෙන ගන්න එක මොකද එතකොට හරිම පැහැදිලි හරි නිරව එතකොට අවබෝධය ඇති වෙන්නේ කොමකින් කියලාද බුදුරජාණන් වහන්සේ වදාළේ යෝනිසෝ මනසිකාරය නේද අවබෝධය ඇති වෙන්නේ යෝනිසෝ මනසිකාරය එතකොට මේ ශරීරයේ ඇත්ත ස්වභාවය ගැන අවබෝධය ඇති වෙන්නේ කුමන යෝනිසෝ මනසිකාරයෙන්ද ඒක තමයි අසුභ භාවනා මනසිකාරය ඒක තමයි අසුභ භාවනා මනසිකාරය දැන් අපි භාවනා මනසිකාරයක් කියලා ගත්තොත් ඒ භාවනා මනසිකාරයක් කියලා අපි ගන්න පින්වත්නි යෝනිසෝ මනසිකාරය ඒ භාවනා මනසිකාරය හිත වෙන්නේ යෝනිසෝ මනසිකාරයට එතකොට යෝනිසෝ මනසිකාරය කියන්නේ ධර්මයට අනුවම නුවණින් මෙනෙහි කිරීම ධර්මයට අනුවම නුවණින් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය ඒකයි අපිට ඕන ඕන විදිහට නෙමෙයි ධර්මයට අනුව මෙනෙහි කිරීම එතකොට යෝනිසෝ මනසිකාරය යෙදෙන්න නම් එයාට අනිවාර්යෙන් තව දෙයක් ලැබිලා තියෙන්න ඕනේ මොකද්ද සද්ධර්ම ශ්‍රවණය සද්ධර්ම ශ්‍රවණයෙන් තොරව යෝනිසෝ මනසිකාරය දෙන්න බෑ බෑනේ මොකද යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද ධර්මයට අනුව නුවණින් මෙනෙහි කිරීම. එතකොට ධර්මයට අනුව නුවණින් මෙනෙහි කරන නම් එයා ධර්මය දැනගෙන තියෙන්න ඕනේ. ධර්මය ඉගෙනගෙන තියෙන්න ඕනේ. එතකොට එයාට සද්ධර්ම ශ්‍රවණය ලැබිලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක්ක ධර්මය අහන්න ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් කියවන්න ලැබෙන්න ඕනේ. කොයි විදිහෙන් හරි ධර්මය දැනගන්න ලැබෙන්න ඕනේ. ඊට පස්සේ ඒ ධර්මය දැනගන්න ලැබුණාම ඒ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුණාම ශ්‍රද්ධාව ඇති වෙනකොට එයා ඒ ධර්මය මෙනෙහි කරන්න පටන් ගන්නවා මෙනෙහි කරන්න පුරුදු වෙනවා එතකොට ඒ ධර්මය මෙනෙහි කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය එතකොට පින්වත යෝනිසෝ මනසිකාරයෙන් තමයි අවබෝධය ඇති වෙන්නේ හැබැයි අවබෝධය කියන එක එකපාරට ඇති වෙනවද එකපාරට පරිපූර්ණ අවබෝධයක් ද අපි හිතමු යම් කෙනෙක් අසුභ භාවනා මනසිකාරය කරන්න පුරුදු වෙනවා. ඒ කියන්නේ මේ ශරීරයේ ඇත්ත ස්වභාවය, යථා ස්වභාවය මෙනෙහි කරන්න පුරුදු වෙනවා. එතකොට එයා එකපාරක් මෙනෙහි කරපු ගමන් අවබෝධ වෙනවද පරිපූර්ණ වශයෙන්? නෑනේ. එහෙනම් එයා මොකද්ද කරන්න ඕනේ? නැවත නැවත ඒ විදිහටම මෙනෙහි කරන්න ඕනේ. අන්න ඒක තමයි ගොඩක් අය දන්නේ නැත්තේ. නේද? ඒ කියන්නේ නැවත නැවත අවබෝධය පරිපූර්ණ අවබෝධය ඇති වෙන කම්ම ඒ දේ තමයි කරන්න තියෙන්නේ වෙන වෙන දේවල් නෙමෙයි පෙන්වන්නේ. දැන් හරියට දන්නේ නැති කෙනා සමහරට එකපාරක් දෙපාරක් හරි කීප වතාවක් නැත්නම් ටික කාලයක් අසව භාවනා මානසිකාරය කරලා ඊට පස්සේ එයා හිතනවා එහෙනම් වෙන ක්‍රමයක් ඇති. වෙන ක්‍රමයක් ඇති කියලා වෙන වෙන පැතිවලට යන්න හදනවා. වෙන අමුතු විදිහට භාවනා කරන්න ඊට පස්සේ මේ උත්සාහ කරනවා. එක එක තැන්වලට යන්න හදනවා. එක එක දේවල්. නමුත් එහෙම නෙමෙයි. පැහැදිලිව අපි ධර්මයේ තුළින් හේතුඵල විදිහට දැනගන්න ඕනේ. ඒ කොහොමද ශරීරයේ යථා ස්වභාවය අවබෝධ වෙන්නේ කුමකින්ද යෝනිසෝ මනසිකාරයෙන්. ඒක තමයි හේතුඵල. එතකොට ඒ යෝනිසෝ මනසිකාරය තමයි අසුභ භාවනා මනසිකාරය. එතකොට ඒක නැවත නැවත කරන්න ඕනේ. ඒකයි. අවබෝධය ඇති වෙන කම්ම කරන්න ඕනේ පෙන්වන. එතකොට ඒ අවබෝධය පරිපූර්ණ වීමට කලින් ටික ටික අවබෝධය ඇති වෙනවා. ඒක කරන කෙනෙකුට තේරෙන දෙයක්. දැන් අසුභ භාවනා මානසිකාරය කරන කෙනෙකුට එයාට ටිකෙන් ටික අවබෝධය එයාගේ හිතේ ඇති වෙන්නේ නැද්ද?
එයාගේ සිතේ පිහිටන්නේ නැද්ද අවබෝධය? ශරීරයේ යථා ස්වභාවය ගැන පිහිටනවා ටිකෙන් ටික ඇති වෙනවා. එතකොට ඒක කාලයක් කරගෙන යනකොට ඒක තමන්ටම තේරෙනවා මේ ශරීරයේ ඇත්ත ස්වභාවය ගැන අවබෝධය ටිකෙන් ටික මගේ හිතේ ඇති වෙනවා කියලා. දැන් තියෙන පින්වත්නි බොහෝ දෙනෙකුට මේ භාවනා වැඩෙන්නේ හැමීට වේගෙන් නෙමෙයි. බුද්ධ කාලේ වගේ වේගෙන් නෙමෙයි බොහෝ දෙනෙකුට හැමීට. ඒතකොට හැමීට වැඩෙන නිසා ඒ අවබෝධය ඇති වෙනවා කියලා තමන්ට තේරෙන්න වුණත් යම්කිසි කාලයක් ගත වෙනවා. ඒතර එතකන් ඉවසීමෙන් ශ්‍රද්ධාවෙන් කරන්න ඕනේ. නැත්තම් බොහෝ දෙනෙකුට වෙන්නේ ටික කාලයක් කරලා අතහැරලා දානවා. සමහර අය ටික කාලයක් කරලා නතර කරනවා, අතහැරලා දානවා. ඒ තමන්ට තේරෙන්නේ නැහැ නේ තමන්ගේ සිතේ ඇති වෙන වෙනස. නමුත් තමන්ගේ සිත අභ්‍යන්තරයේ වෙනම වෙනසක්. ඒක ප්‍රකට වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒතකොට යාට ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. ශ්‍රද්ධාවෙන් තමයි ආරක්ෂා වෙන්නේ. මොකද ශ්‍රද්ධාව තමයි මොකද්ද? මේ අසුභ භාවනාව කළොත් රාගය දුර වෙනවාමයි කියලා අන්නේ ධර්මය ගැන බුද්ධ වචනේ බුද්ධ දේශනාව ගැන ශ්‍රද්ධාව යාට දිගටම තියෙන්න ඕනේ. මුලදී ශ්‍රද්ධාව තිබිලා ටික කාලයක් යද්දී නැති වුණා නම් එයා එතනින් භාවනාව නතර කරනවා. එයා වෙන වෙන ක්‍රම හොයන්න සමහර විට පෙළඹෙනවා. වෙන ක්‍රම තියෙනවද කියලා. එහෙම නෙමෙයි. එයාට පැහැදිලිව බුද්ධ වචනය කෙරෙහි ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. දිගටම අවසානයක් දක්වාම පැහැදිලිව බුද්ධ වචනේ ඉගෙනගෙන ඒ කෙරෙහි ශ්‍රද්ධාව. එතකොට පින්නවත් නැවත නැවත කරන්න ඕනේ. අසුභ භාවනා මානසිකාරය නැවත නැවත කරන්න පුළුවන් තරම් කරන්න ඕනේ. එහෙම කරද්දි තමයි ටිකෙන් ටික මේ ශරීරයේ යථා ස්වභාවය අවබෝධ වෙන්නේ. ඒ යථා ස්වභාවය අවබෝධ වෙන තරමටයි රාගය දුර වෙන්නේ. ශරීරයේ යථා ස්වභාවය තමන්ට අවබෝධ වෙන තරමටයි තමන්ගේ සිතේ පවතින රාගය දුර වෙන්නේ, ප්‍රහාණය වෙන්නේ. එතකොට ක්‍රමක්‍රමයෙන් රාගය දුර වෙනවා. රාගය ටිකෙන් ටික අඩු වෙනවා, ෂය වෙනවා. එතකොට ඒක තමන්ටම තමන් තුළින්ම දැක ගන්න පුළුවන්. යම්කිසි කාලයක් කරගෙන යද්දී තමන්ගේ සිත තුළින් තමන්ටම, මොකද තමන්ගේ සිත ගැන තමන් දන්නවා. එතකොට තමන්ගේ සිතේ ඇති වෙන වෙනස තමන්ට තේරෙනවා. එතකොට තමන්ටම ටික කාලයක් යම් කාලයක් කරගෙන යද්දී දකින්න පුළුවන් තමන්ගේ සිතේ රාගය ටිකෙන් ටික අඩු වෙනවා කියලා. අඩු වෙනවා. එකපාරට නැති වෙනව නෙමෙයි. අඩු වෙනවා. ඒ කියන්නේ ෂය වෙනවා. එතකොට එහෙනම් පින්වත්නි අසුභ භාවනා මානසිකාරය කරන්න ඕනි. නැවත නැවත දිගටම කරන්න ඕනි. රාගය ක්‍රමක්‍රමයෙන් ෂය වීම පිණිස. එතන ශ්‍රද්ධාව තියෙන්න ඕනි. එතකොට පින්වත්නි අපිට පුළුවන් අසුභ භාවනා මානසිකාරය කරන්න කොහොමද? දැන් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් අපිට ලබා දීලා තියෙන සිතට සුවදෙන භාවනා පොතේ පැහැදිලිව තියෙනවා අසුභ භාවනාව කොහොමද කරන්නේ? අසුභ භාවනාව මෙනෙහි කරන්න ඕනේ කොහොමද? එතකොට ඒ විදිහට පුරුදු වෙන්නත් පුළුවන්. එතකොට අපි ගත්තොත් කොහොමද අසුභ භාවනාව මෙනෙහි කරන්නේ? හිස කෙස් වලින් පහළටත් යටිපත් වලින් උඩටත් සමකින් වැසී තිබෙන ශරීරයේ තිබෙන්නේ කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසූචි, හිස්මොල, පිත, සෙම, සරව, ලේ, දහඩිය, කඳුළු, වරුණු තෙල්, තෙල් මන්ද, සඳමිදුළු, කෙල, සොටු, මූත්‍රා. ඒ විදිහට. ඊට පස්සේ ආපහු මුල ඉඳන් හිස කෙස් වලින් පහළටත් යටිපතුලෙන් උඩට ආපහු ඒ විදිහට මෙනෙහි කරනවා. එතකොට ඒ විදිහට මෙනෙහි කරද්දී පින්වත්නි අපේ සිත, අපේ සිහිය පිහිටන්න ඕනේ කොහෙද? අපේ සිත සිහිය පිහිටන්න ඕනේ කොහෙද? සිහිය පිහිටන්න ඕනේ ඒ භාවනා මනසකාරය තුළ. ඒ භාවනා මනසකාරය තුළයි. ශරීරයේ එක එක අංගවල නෙමෙයි. දැන් අපි ඒ භාවනාව මෙනෙහි කරද්දී ශරීරයේ එක එක අංගවලට හිත යොමු කරන්න ගියොත් මොකද වෙන්නේ? හිත විසිරෙනවානේ. එතකොට අපි විසින්ම අපේ හිත
එහෙට මෙහෙට විසිරවනවා එක එක තැන් වල. එතකොට හිත එකඟ වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා පින්නදී ශරීරයේ එක එක ඒ අංග මෙනෙහි කරද්දී ඒ තැන් වලට හිත යවනව නෙමෙයි. එතකොට අපේ සිත සිහිය තියාගන්න ඕනේ ඒ මානසිකාරය තුළයි. ඒ කියන්නේ ඒක තමයි භාවනාව. දැන් අපේ සිත එකඟ වෙන්න ඕනේ කොහෙද? භාවනාව තුළයි. භාවනා අරමුණ තුළයි. නේද? අපේ සිත එකඟ වෙන්න ඕනේ භාවනා ඕනෙම භාවනාවක ඒ භාවනා අරමුණ තුළ භාවනාව තුළ තමයි අපේ සිත එකඟ වෙන්න ඕනේ. එකඟ වෙනව නම් එකඟ වෙන්නේ භාවනාව තුළ. එතකොට පින්වත්නි භාවනාව තුළ නම් ඒ කියන්නේ දැන් භාවනා අරමුණ. දැන් මෙතන භාවනා අරමුණ මොකද්ද? අසුභ භාවනා මනසිකාරය. දැන් ආනාපාන සතිය නම් භාවනා අරමුණ මොකද්ද? ආස්වාසය ප්‍රස්වාසය. එතකොට එතන ඒ තුළ තමයි අපි සිහිය පිහිටවන්න ඕනේ. සිත පිහිටවන්න ඕනේ. එතකොට ඒ තුළ තමයි සිත එකඟ වෙන්නේ, සමාධිමත් වෙන්නේ. එතකොට අසුභය නම් එතන ඒ භාවනා අරමුණ තමයි අසුභ භාවනා මානසිකාරය. එතකොට ඒ තුළ තමයි අපි සිහිය හිත තියාගන්න ඕනේ. අපි නැත්තම් ශරීරයේ එක එක දැන් අපි කෙස් ලොම් නියපතු දත් සම කියලා හිතද්දි ඒ කොටස් වලට හිත යොමු කරන්න හැදුවොත් මොකද වෙන්නේ? අපි විසින්ම අපේ හිත විසිරව ගන්නවා. එතකොට කොහොමද? එතකොට එකඟ වෙන්නේ නැහැ. ඒ එකඟ වෙන්නේ ඒක හරි බාධාවක්. දැන් හිත යම් කෙනෙකුගේ සිත එකඟ වෙන්න ආවත් ආයේ විසිරෙන්න පුළුවන් ඒ තමන්ම විසින් හිත එක එක තැන් වලට යවලා විසිරවන නිසා. එතකොට එහෙම කරන්න කියලා බුද්ධ දේශනාවක තියෙනවද? මේ ශරීරයේ කොටස් වලට හිත යවන්න කියලා තියෙනවද බුද්ධ දේශනාව? ඔබට මොන ගැහුණද? කොහේ හරි බුද්ධ දේශනාවක තිබ්බද මේ අසුභය වඩද්දි මේ ශරීරයේ මේ හදවත ආත්මාව දලඹුව තියෙන තැන් වලට හිත යවන්න කියලා? එහෙම නැහැ. අපිට තියෙන්නේ මේ විදිහට යෝනිසෝ මනසිකාරය දෙන්න. ඒ කියන්නේ මේ විදිහට අසුභ සංඥාව මෙනෙහි කරන්න ඕනේ. බුදුරජාණන් සෙච්චරයි දේශනා කළා තියෙන්නේ. එහෙම නැතුව තව මොනව හරි කරන්න ඕන නම් එහෙනම් ඒ ටික දේශනා කරනවා. එහෙම දේශනා කළා නෑනේ. ඉතින් කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නැති දෙයක් අපි කරන්න ඕනේ නෑ නෑ. මොකද අපි ශ්‍රාවක. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට විතරයි අපි කරන්න ඕනේ. එහෙම නැතුව වෙන දේවල් අපි කරලා පළක් නෑ. ඒකයි. එතකොට පින්වත්නි අසුභ භාවනා මානසිකාරය අපි පුරුදු වෙන්න ඕනේ. එතකොට පුරුදු වෙනකොට ඒ භාවනා මානසිකාරය පුරුදු කරද්දී ඒ තුල එයාගේ සිත සිහිය තියාගන්න උත්සාහ කරන්න ඕනේ. හිත එහෙම එහෙ යන්න දෙන්නේ. දැන් අපි හිත එකඟ කරගන්නවා කියන්නේ මොකද්ද? හිත එහෙම එහෙ යන්න නොදී. දැන් අපි විසින්ම හිත එහෙම එහෙ යවනවනම් ඒක ප්‍රශ්නයක්. දැන් මෛත්‍රී භාවනාවේදීත් ඒක බොහෝ දෙනෙක් ඒ විදිහට වැරදි විදිහට කරනවා. සිත එක එක ප්‍රදේශවල දිශාවල හිත යොමු කරන්න හදනවා. එතකොට ඒකම තමයි හිතේ විසිරීම. එතකොට යාට භාවනාව තුළ හිත එකඟ වෙන්නේ නැහැ. භාවනා මානසිකාරය තුළ එතකොට හිත එකඟ වෙන්නේ නැහැනේ. ඇයි තමන් විසින්මනේ හිත විසිරවන්නේ? හිත එකඟ වෙන්න ආවත් ආපහු තමන් හිත විසිරවනවා. එතකොට හිත එකඟ වෙන්නේ සමාධිමත් වෙන්නේ. ඒ නිසා පින්නත් භාවනාව තුළ භාවනා අරමුණ තුළ එතකොට මෙතනදී අපි භාවනා අරමුණ කියලා අපිට ගන්න තියෙන්නේ භාවනා මානසිකාරය. අසව භාවනාවේදීත් එහෙමයි, මෛත්‍රී භාවනාවේදීත් එහෙමයි. මෛත්‍රී භාවනා මානසිකාරය. ඒ තුල තමයි අපේ සිත අපි තියාගන්න ඕනේ. තියාගන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඒ තුල අපේ හිත පිහිටලා සිය පිහිටලා සිත එකඟ වෙනවා. සමාධිමත් වෙනවා. එතකොට ඒ විදිහට අපි අසව භාවනාව පුරුදු කරගන්න ඕන. ඊළඟට පෙන්වන්නත් මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව කුමක් පිණිසද? ද්වේෂය දුරවීම පිණිසයි. ද්වේෂය ප්‍රහාණය වීම පිණිසයි. එතකොට මෛත්‍රී භාවනාව අපි කොහොමද කරන්නේ? කොයි විදිහටද අපි මෙනෙහි කරන්න ඕනේ? ඉස්සල්ලාම තමන් ගැන. මම වෛර නැත්තෙක් වෙම්වා, තරහ නැත්තෙක් වෙම්වා, ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, දුක් පීඩා නැත්තෙක් වෙම්වා, සුවසේ ජීවත් වෙම්වා, ශාන්ත සුවයට පත් වෙනවා. ඊළඟට එතකොට ඒ විදිහට තමන් ගැන එකපාරක් හරි දෙපාරක් හරි තුන්පාරක් හරි මෙනෙහි කරනවා. ඊළඟට අපි ප්‍රදේශ වශයෙන් මෛත්‍රිය වඩනවා නම් දැන් මෛත්‍රී භාවනාව කරන ආකාර දෙකක් තියෙනවා.
එකක් තමයි ප්‍රදේශ වශයෙන් මෛත්‍රී වැඩීම. දෙකට කියනවා මහග්ගත චේතෝ විමුක්තිය. ඊළඟ ක්‍රමයේ තමයි දිශා වශයෙන් මෛත්‍රී වැඩීම. ඒකට කියනවා අපමාන චේතෝ විමුක්තිය. අපි ගත්තොත් ප්‍රදේශ වශයෙන් මෛත්‍රී වඩන්නේ කොහොමද? ඊළඟට තමන් ඉන්න තැන. දැන් තමන් නිවසේ නම් ඉන්නේ මා මෙන්ම මේ නිවසේ සිටින සියලු සත්වයෝ. වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා කියලා මෙනෙහි කරන්න ඕනේ. ඒ විදිහට එතනටත් එකපාරක් හෝ දෙපාරක් හෝ තුන්පාරක්. ඊළඟට මා මෙන්ම අපි ගමක ඉන්නවා නම් ගම, නගරක ඉන්නවා නම් නගරේ. ගමයි නගරේ දෙකම එකක් වෙන්නේ නැහැනේ. ගමක ඉන්න කෙනා ගම, නගරක නම් නගර. නගරේ නම් මා මෙන්ම මේ නගරයේ සිටින සියලු සත්වෝ. ගමක ඉන්නවා නම් මා මෙන්ම මේ ගමේ සිටින සියලු සත්වෝ. අර විදිහටම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා කියලා මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට මේ පලාත, මා මෙන්ම මේ පලාතේ සිටින සියලු සත්වෝ. ඊළඟට මේ රට, මා මෙන්ම මේ රටේ සිටින සියලු සත්වෝ. ඊළඟට මා මෙන්ම මේ ලෝකයේ සිටින සියලු සත්වෝ. ඊළඟට මා මෙන්ම සියලු ලෝකවල සිටින සියලුම සත්වයෝ. වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයට පත් වෙත්වා. ඒ විදිහට මෙනෙහි කරන්න ඕන. එතකොට ඒ විදිහට මෙනෙහි කිරීම තමයි එතන භාවනා මනසිකාරය. එතකොට එතන භාවනා අරමුණ තමයි ඒ මෛත්‍රී භාවනා මනසිකාරය. එතකොට පින්වදී එතන සිත එකඟ වෙන්න ඕනි කොතනද? ඒ මෛත්‍රී භාවනා මනසිකාරය තුළයි. මෛත්‍රී භාවනා මනසිකාරය තුළයි. එතකොට යම් කෙනෙක් ඒ විදිහට ප්‍රදේශ වශයෙන් මෛත්‍රී වඩද්දී දැන් තමන් ගැන හිතලා ඊළඟට නිවස, ගම, පලාත ගැන මෙනෙහි කරද්දී භාවනා මනසිකාරය කරද්දී එයා ගම ගැන හිතන්න හැදුවොත්, පලාත ගැන හිතන්න හැදුවොත්, රට ගැන, ලෝකෙ ගැන හිත යොමු කරන්න ගියොත් ඒ කරන්නේ එයා විසින්ම එයාගේ හිත විසිරව ගන්නවා. ඒක දන්නේ නැහැ. හිතන්නේ ඒක හරි කියලා. එතකොට තමන්මයි තමන්ගේ හිත විසිරව ගන්න. ගම ගැන, පලාත, රට ගැන හිතන්න යනවා. එතකොට භාවනාව තුළ හිත එකඟ වෙන්නේ නෑනේ. භාවනා මනසිකාරය තුළ එතකොට හිත පිහිටන්නේ නෑ. හිත එකඟ වෙන්නේ, හිත විසිරෙනවා. දැන් යම් කෙනෙකුගේ හිත එකඟ වෙන්න ආවත් ඊට පස්සේ එයා විසින් අර විදිහට විසිරව ගත්තොත් හිත එකඟ වෙන්නේ නෑ, සමාධිමත් වෙන්නේ නෑ. එතකොට සමාධිමත් වෙන්නේ නැත්නම් එයාට ඒ සමාධිමත් වෙනකොට ඇති වෙන සැහැල්ලෝ, ඒ කියන්නේ පස්සද්ධිය, ඇති වෙන සැපය, ඒ කිසි දෙයක් ඇති වෙන්නේ නෑ. එතකොට ඉතින් දිගටම භාවනා කරගෙන යන්න පෙළඹෙන්නේ. එතකොට තමයි කියන්නේ භාවනාව වැඩෙන්නේ නැහැ කියනවා, හරියන්නේ නැහැ, කරන්න බෑ, හරි අමාරුයි කියනවා. එතකොට පින්වයි සිත එකඟ වෙනවා නම් යම් භාවනාවක් තුළ එතකොට අමාරු නැහැ. කිසිම අමාරුවක් නැහැ. මොකද සිත එකඟ වෙනකොට හටගන්නේ මොනවද? සිතේ භාවනාවක් තුළ සිත එකඟ වෙනකොට සිතේ හටගන්නේ ප්‍රීතිය. ඊළඟට තමන් තුළ හටගන්නවා පස්සද්ධිය. ඒ කියන්නේ සැහැල්ලුව. සිතයි කයයි සැහැල්ලු වෙනවා. ඊළඟට සැපය ඇති වෙනවා. සිතටයි කයටයි සැපය. එහෙනම් එතකොට අමාරුයිද? අමාරුයි නෙමෙයි, සැපයි. භාවනාව කියන එක සැප දෙයක්. භාවනාව කියන්නේ පින්වත්නි දුක්සහගත දෙයක් නෙමෙයි, සැපසහගත දෙයක්. භාවනාව කියන්නේ සැපසහගත දෙයක්, දුක්සහගත දෙයක් නෙමෙයි. එතකොට මොකද භාවනාවකින් කරන්නේ? කුසලයක් වඩන්නේ. කුසලයක්. එතකොට කුසල් ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ කොහොමද? දුක්සහිතයි කියලාද, සැපසහිතයි කියලාද? සැපසහිතයි කියලා. අකුසල් ගැන බුදුරජාණන් වහන්සේ වදාලා දුක් සහිතයි කියලා. අකුසල් දැන් රාගය දුක් සහිතයි, ද්වේෂය දුක් සහිතයි, මෝහය දුක් සහිතයි. සිතක හටගන්නා යම්තාක් අකුසල් ඇද්දේ ඔක්කොම දුක් සහිතයි. ඒ කියන්නේ සැපයක් නෙමෙයි. සනීප දැන් සිතේ අකුසලයක් හටගත්තාම සනීපයිද පින්වත්නි? නෑනේ.
දුක් සහගතයි පීඩා සහිතයි දැවිලි සහිතයි තැවිලි සහිතයි එතකොට අකුසල් ගැන බුදුරජාණන් වහන්සේ වදාලා අකුසල් දුක් සහිතයි කියලා කුසල් ගැන බුදුරජාණන් වහන්සේ වදාලා කුසල් සැප සහිතයි කුසල් සැප සහිතයි එතකොට යම් කෙනෙකුගේ සිතේ කුසලයක් හටගත්තොත් යම් කෙනෙක් තමන්ගේ සිතේ කුසලයක් උපදව ගත්තොත් ඒක දුක් සහිතයිද සැප සහිතයිද සැප සහිතයි දුක් සහිත නැහැ එතකොට භාවනාවකින් වෙන්නේ භාවනාවකින් සිතේ උපදින්නේ අකුසලයක්ද කුසලයක්ද කුසලයක් උපදින්නේ කුසලයක් වැඩෙන්නේ එහෙනම් භාවනාව කියන්නේ සැපසහගත දෙයක් දුක්සහගත දෙයක් නෙමෙයි එතකොට අපි අපේ ආකල්ප තමයි ඉස්සෙල්ලාම නිවැරදි කරගන්න ඕනේ භාවනා සම්බන්ධයෙන් අපේ ආකල්ප එතකොට පින්වත්නි අසුභ භාවනාව ගත්තත් මෛත්‍රී භාවනාව අනිත්‍ය භාවනාව ඒ හැම එකක්ම සැපසහගතයි සැප උපදින්නේ එතකොට මේ භාවනාව පුරුදු කරගත්තාම භාවනාවේ හිත ටික ටික පිහිටනකොට ඒ භාවනාවේ හිත ටිකෙන් ටික පිහිටලා හිත එකඟ වෙනකොට එයාට ඇති වෙන්නේ සැපයක්, නිරාමිස සැපයක්. ප්‍රීතිය හට ගන්නවා භාවනාවේ හිත පිහිටනකොට ටිකෙන් ටික භාවනාවේ හිත පිහිටද්දී සිත ප්‍රීතිමත් වෙනවා. සිත ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදිත වීම නිසා ප්‍රීතිය හට ගන්නවා. එතකොට ප්‍රීතිය ඇති වෙනකොට දැන් ප්‍රීතිය ඇති වෙන්නේ කුමක් නිසාද? භාවනාවේ හිත පිහිටනකොට භාවනාවේ හිත පිහිටන්නේ කොහමද? භාවනාව කරන නිසා. කරන නිසායි. එතකොට භාවනාවේ ටිකෙන් ටික සිත පිහිටනකොට සිතේ සිත ප්‍රමුදිත වෙනවා. ප්‍රමුදිත වෙලා ප්‍රීතිය හට ගන්නවා. ඒ ප්‍රීතිය නිසා මෙතන තියෙන හේතුඵල. ප්‍රීතිය නිසා හට ගන්නවා සැහැල්ලුව. කියන්නේ සිතේ ප්‍රීතිය නිසා සිත සැහැල්ලු වෙනවා. හිත සැහැල්ලු වෙනකොට කයත් සැහැල්ලු වෙනවා. මොකද හිතයි කයයි එකිනෙකට සම්බන්ධයි. හිත සැහැල්ලු වෙනකොට හිත බර වෙනකොට කයත් බර වෙනවා. හිත සැහැල්ලු වෙනකොට කයත් සැහැල්ලු වෙනවා. ඒකට කියනවා පස්සද්දය. හිත සැහැල්ලු වුණාම හිතට සැපයි. කය සැහැල්ලු වුණාම කයටත් සැපයි. ඒකට කියනවා සුඛය. සැපය. එතකොට ඒව තමයි සමාධි ලක්ෂණ. සමාධි අංග. ප්‍රීතිය, පස්සද්දය, සැපය. ඒව තමයි සමාධි අංග. එතකොට සමාධිය කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. සමාධිය කියන්නේ සිත එකඟ වීම. භාවනාව තුළ සිත එකඟ වීම. එතකොට භාවනාව තුළ සිත එකඟ වෙන්නේ භාවනාව කළොත්, නැවත නැවත කළොත්. එතකොට කෙනෙකුගේ සිත යම්කිසි භාවනාවක් තුළ හොඳින් එකඟ වෙන්න යම්කිසි කාලයක් ගත වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට ඉක්මනට හිත එකඟ වෙනවා. නමුත් සමහර කෙනෙකුට භාවනාවක සිත එකඟ වෙන්න කාලයක් ගත වෙනවා. ඒ කියන්නේ ටිකෙන් ටික තමයි හිත එකඟ වෙන්නේ. එතකොට එයා දැනගන්න ඕනේ. එතකොට එයා මට භාවනාව වැඩෙන්නේ නැහැ කියලා අතහරින්න හොඳ නැහැ. ඒක වැරදි. වැඩෙන්නේ නැහැ නෙමෙයි. එයා දැනගන්න ඕනේ මට භාවනාව වැඩෙන්නේ එහෙනම් හිමීට කියලා. මොකද බුදුරජාණන් වහන්සේ වදාළ සමහර අයට හිමීට වැඩෙන්නේ. සමහර අයට වේගෙන් වැඩෙනවා. සමහර අයට හිමීට. එතකොට නොවැඩීම කියලා එකක් නැහැ පින්වත්. භාවනාවක් කරනවා නම් නොවැඩීමක් වැඩෙන්නේ නැහැ කියලා එකක් නැහැ. මොකද වැඩෙන්නේ නැත්තම් එහෙනම් ඒ ධර්මය වඳ බහප එකක්. ඒ කියන්නේ ඵල රහිතයි වැඩක් නැහැ. එහෙම නැහැ. මෙතන තියෙන්නේ හේතුඵල. යම් කෙනෙක් භාවනාවක් කරනවා නම් ඒ භාවනාව නොවැඩෙනව නෙමෙයි. එහෙනම් එතන තියෙන්නේ මොකද්ද? හැමීට වැඩෙන්නේ. ඒතකොට එයා තේරුම් ගන්න ඕනේ වැඩෙන්නේ නැහැ නෙමෙයි. හැමීට. හැබැයි එකම කෙනාට වුණත් පින්වත්නි යම් කිසි එක භාවනාවක් හැමීට වැඩෙන්න පුළුවන්. තව භාවනාවක් වේගෙන් වැඩෙන්න පුළුවන්. එහෙම වෙනස්කම් තියෙනවා. එතකොට මේ විදිහට. එතකොට පින්නයිත භාවනාව පුරුදු කරගන්න ඕන. ටිකෙන් ටික. එතකොට මේ භාවනාව පුරුදු කරගනිද්දී දැන් අසව භාවනාව ගත්තත්, මෛත්‍රී භාවනාව ගත්තත්, අනිත්‍ය භාවනාව ගත්තත් මේ හැම භාවනාවක්ම හතර ඉරියව්වෙන්ම පුරුදු කරන්න පුළුවන්. හතර ඉරියව්වෙන්ම. එතකොට අපි ඒ ගැන තව පොඩ්ඩක් විස්තර කරමු. දැන් අපි සුළු වෙලාවක් මෛත්‍රී භාවනාව කරලා ඉමු. කරලා ඉන් අනතුරුව ඒ අනෙකුත් කරුණු ගැන විස්තර කරමු. දැන් පින්වත් හැමදෙනාම තමන්ට පහසු විදිහට වාඩි වෙලා හොඳට මා විසින් මේ භාවනාව කියනකොට ඔබගේ සිත ඒ භාවනාවටම යොමු කරගන්න උත්සාහ කරන්න.
සිත වෙන වෙන දේවල් වලට යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් උත්සාහ කරන්න භාවනාවටම හිත යොමු කරගන්න භාවනාවටම හිත පිහිටව ගන්න බලවත් උත්සාහයක යෙදෙන්න හිත වෙන අරමුණකට වෙන දෙයකට ගියොත් ආපහු භාවනාවට හිත නැවත ගන්න හැමදෙනාම හොඳට අහගෙන සිතෙන් මෙනෙහි කරන්න මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මම වෛර නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා දුක් පීඩා නැත්තෙක් වෙම්වා සුවසේ ජීවත් වෙම්වා ශාන්ත සුවයට පත් වෙම්වා මාමින්ම මේ පුණ්‍ය භූමියේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ පුණ්‍ය භූමියේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මේ ගමේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා
ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම මේ පලාතේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම මේ පලාතේ සිටින සියලුම සත් වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා
ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම සියලු ලෝකවල සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා මා මෙන්ම සියලු ලෝකවල සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා තරහා නැත්තෝ වෙත්වා ඊර්ෂියා නැත්තෝ වෙත්වා දුක්පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 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 සාදු 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 පින්වත්නි අපි මෛත්‍රී භාවනාව පුරුදු වෙනවා නම් යම් කෙනෙක් මෛත්‍රී භාවනාව තමන්ගේ සිතේ පුරුදු කරනවා නම් එයාගේ සිතේ පවතින ද්වේෂය නැමැති අකුසලය ක්‍රමක්‍රමයෙන් ප්‍රහාණය වෙනවා ටිකෙන් ටික ෂය වෙනවා එතකොට පින්වත්නි මෛත්‍රී භාවනාව කරන තරමට තමයි ද්වේෂය ප්‍රහාණය වෙන්නේ මෛත්‍රී භාවනාව වැඩිපුර වැඩිපුර කළොත් ඉක්මනට ඉක්මනට ද්වේෂය අඩු වෙනවා ඒක එතන තියෙන හේතුඵල එතන 아무ත අද්භූත දෙයක් නෑ දැන් අපේ හිතුව මෙහෙම දෙයක් තියෙනවද යම් කෙනෙකුට කියන්න පුළුවන්ද මෙහෙම මම මෛත්‍රී භාවනාව කළා කරනවා ඒත් මගේ හිතේ ද්වේෂය නම් පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැනේ කියලා කියන්න පුළුවන්ද එහෙම කියන්න බෑ ඒක බොරුවක් එහෙම කියන්න බෑ මොකද පින්වත් ඒකාන්තයෙන්ම මෛත්‍රී භාවනාව කරනවා නම් හිතේ ද්වේෂය අඩු වෙනවා ටිකෙන් ටික අඩු වෙනවා සමහර විට ඒක එකපාරට ප්‍රකට නොවෙන්න පුළුවන් ද්වේෂය අඩු වෙන බව Tamanta ප්‍රකට නොවෙන්න පුළුවන් නමුත් සිත අභ්‍යන්තරේ ටිකෙන් ටික ද්වේෂය ගෙවෙනවා ෂය වෙනවා මෛත්‍රී භාවනාව කරනවා නම් එතකොට කාලයක් කරගෙන යනකොට ඔන්න එතකොට යාට හොඳට ප්‍රකට වෙනවා තමන්ගේ සිත තුළම ප්‍රකටව තේරෙනවා ද්වේෂය අඩු වෙනවා කියලා ද්වේෂය ප්‍රහාණය වෙනවා කියලා තේරෙනවා කාලයක් යද්දී එතකොට දිගටම එයා ශ්‍රද්ධාවෙන් කරන්න ඕනේ ශ්‍රද්ධාව මොකද්ද මෛත්‍රී භාවනාව තුළින් ද්වේෂය ප්‍රහාණය වෙනවා කියන එක ඒක තමයි ශ්‍රද්ධාව ඒ ගැන විශ්වාස කිරීම එය අදහා ගැනීම එය විශ්වාස කිරීම ඒක තමයි බුද්ධ
वचने बुद्धराजान वहाँ से क्या अवबोधे ये तमाय बुद्धराजान वहाँ से के अवबोधे मुकद्द मैत्रीय वैदेय में द्वेषे प्रहाने वन तो एक याम के ने अधा गने इन्ना वना विश्वास करना वना एक तमाय यागे श्रद्धा ये श्रद्धा मूल वेला तमाय याये मैत्री भावना वे वीर्य युक्त व करने करना कोटे मुलीम में आगे सीता अभ्यंतरे द्वेषे टिकेंटिक शेवे नवा अड्वे नवा काले अक्याद्यात प्रकटव तेरे न पटंगर नवा तमंगे सीते द्वेषे अड्वे नवा प्रहाने वे नवा केला दिगटम करानो वनी अवसाने अक दक्वाम द्वेषे संपूर्णे अवसंग में न दावस वे न कम दिगटम करानो वनी बुद्ध रजान वस्य वधाले को हम द दिगटम वीरे करान केला ने अवसाने दक्वाम नेद निकले से ये मदाक्वाम वीरे करानो वनी ऐतको इता दिगटम अपिट मेजीविते पुलु अंतरमाक मेजीविते संपूर्णे म अकुसल राग द्वेष मोह प्रहाने करगान न बैरियो न ईलंगे जीविते इतरो टिका पुलवां बे ऐविदे इता अपि मेजीविते पुलु अंतरां उत्साह करानो ना इतवारे पिनवते भावना पुरुधु करादे दं असुभ भावना व मैत्री भावना व इवागे मानित्य भावना व अपि पुरुधु करानो ने अनिवार्य म मकदे राग द्वेष मोह दुर्वे म पिनेसा इतर मे भावना पिनवत अपि प्रायोगिक व करादे विशेष गिहि पिनवत पिरिसा करादे नोयकुत वैदकाटे तो आत्तरे ऐह में इन्ना पिरिसा इतकोटे नितरम अवस्था वलभनवद वेनम निष्कलंक तनक निदहसे वाडवेला पलक बंदगन भावना इरियावेन वाडवेला एसपी आगेन करन्नम हेमतिस्सेम लभनवद एहेम लभेन्ने एहेम लभेन वेलावट एहेम करन्न ओने एहेम लभेन वेलावट ए विधियर करन्न ओने अनित वेलावटत भावनाव मेनेह करन्न पुरुदु वेन्न ओने एकट तमयि कियन्ने अप्रमादी वेनवा कियला नत्तम प्रमादे मुकद अपि भावना नोकर हिटियट अपे आयुष गेवेनवा काले गेवेनवा एतोट अपि प्रमादय अपि कोई वेले मरणयट पत्वेद कियला दन्ने ने अपि कोई वेले मोन विधियक लेडक अपिट हदेयिद दन्ने मोन वगे अनतुरक वेयिद दन्ने ने अपि मेरेयिद दन्ने ने एनिसा बुद्धराजानस वदाले अप्रमादी वेन्न एनिसा पिन्वाति भावना हतर इरियावटम पुरुदु वीम तमयि होंद एक तमय अप्रमादी वीम इतोट हतर इरियाव कियन्ने मुकद्द वाडि वेला इन्न कोटत् अविदिन कोटत् हिटगेन इन्न कोटत् हांस वेला इन्न कोटत् हतर इरियावटम दे अपि मेतनदि भावनाव कियला मुकद्द करन्ने भावना मनसिकारे मेनेहि करन्नयि तियेन्ने एतोट यात ए कुसले वेडेनवा एक तमय भावनाव दैन भावनाव कियन वचने अहुनु गमन मतक् वेन्ने मुकद्द පලගත් බඳගෙන වාඩි වෙලා එස්පී ආගෙන ඉන්න එකක් නේද නමුත් භාවනාව කියන වචනේ තේරම මොකද්ද වඩනවා කියන එක වැඩිම කුසල් වැඩිම කුසල් වැඩෙන්නේ මොකෙන්ද යෝනිසෝ මනසිකාරේ නේද බුදුරජාණන් වදාළේ කුසල් වැඩෙන්නේ යෝනිසෝ මනසිකාරේ එතකොට භාවනා මනසිකාරය කියන්නේ මොකද්ද යෝනිසෝ මනසිකාරයක් එතකොට යෝනිසෝ මනසිකාරය දෙන්න ඕනේ වාඩි වෙලා එස්පී ආගෙන විතරයිද අනිත් වෙලාවට අයෝනිසෝ මනසිකාරයෙන් හිටියහම ඒ හැම වෙලාවකම එතකොට අකුසල් වැඩෙනවා මොකද යෝනිසෝ මනසිකාරේ නැත්නම් පින්වත්නි එතන තියෙන්නේ මොකද්ද අයෝනිසෝ මනසිකාරය මොකද ඒ දෙක විතරයි තියෙන්නේ දැන් මේ මනසිකාරය ගැන අපි මෙනෙහි කරන අපි හිතනවා සරලවම කිව්වොත් අපි හිතනවා කියන එක එතකොට දැන් යෝනිසෝ මනසිකාරය කියන්නේ අපි කුසලයක් වැඩෙන විදිහට හිතනවා एक नपी एक्को धार मे मेने दहाम करुना हेमनता भावना वक मेने करनवा हेमनता मुखरी कुशल कुशल सितवेला मेने करना हितनवा इतकट दपिट मनसिकारे की हेमती से मतनवा नींद अपि अवधि वेला निंदट अनकम मनसिकारे क्रियात्मक एक अपे मे सित क्रियात्मक अपिट मनोहरी हितनवा एक अपे एक्को अपि हितनवा हितामता हेमनता අපිට මොන හරි කොහොමත් හිතෙනවා මානසිකාරයේ තියෙනවා එතකොට මානසිකාරයේ තියෙනවා හැමතිස්සෙම ඒක යෝනිසෝ මානසිකාරයක් බවට පත් කර ගැනීම අපි වීරියෙන් කරන්න ඕන හිතාමතා එහෙම නැත්නම් අනිත් වෙලාවට තියෙන මොකද්ද අයෝනිසෝ මානසිකාරයක් තියෙන අපි හිතුවත් නැතත්
තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. එතකොට පේනවා අයෝනිසෝ මනසිකාරයක නම් අපි ඉන්නේ ඒ හැම වෙලාවකම සිතේ වැඩෙනවා අකුසල්. අයෝනිසෝ මනසිකාරය යෙදෙද්දි අකුසල් නොවැඩී තිබීමක් නෑ. මොකක් හරි අකුසලයක් වැඩෙනවාමයි. ඒක සුළුවෙන් වෙන්න පුළුවන් බලවත් විදිහට වෙන්න පුළුවන්. ඒකයි. එතකොට දැන් හිතන්න ඔබ කල්පනා කරන්නේ මේ පැත්තකට වෙලා වාඩි වෙලා දවසකට පැය භාගයක් හරි පොඩි වෙලාවක් විතරයි නම් යෝනිසෝ මනසිකාරයේ දෙන්න භාවනා මනසිකාරයේ දෙන්න හිතන්නේ ඊතුරු සම්පූර්ණ කාලය දවසේ ඊතුරු පැය ඔක්කොම එතකොට ඉඳලා තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. මොකද භාවනාවක් මෙනෙහි කළත් නැහැ. ධර්මයේ මෙනෙහි කළෙත් නැත්නම් කුසලයක් කුසල් සිතුවිල්ලක් නෙමෙයි නම් මෙනෙහි කරේ අනිත් හිතප ඔක්කොම අයිති වෙන්නේ අයෝනිසෝ මනසිකාරයට තමයි. එතකොට සමහර විට බලවත් අකුසල් හට ගන්න විදිහට වෙන්න පුළුවන් ඒ අයෝනිසෝ මනසිකාරය. එහෙම නැත්නම් සියුම් අකුසල් සුළු සියුම් අකුසල් වෙන්න පුළුවන්. නමුත් කොහම වුණත් අකුසල් තමයි. එතකොට අකුසල් වැඩෙන්න වැඩෙන්න නිවනට ලං වෙනවද නිවනින් ඈත් වෙනවද? නිවනින් ඈත් වෙනවා පින්වත්. අකුසල් වැඩෙන්න වැඩෙන්න නිවනින් ඈත් වෙනවා කියලයි කියන්නේ. ඒකයි. අකුසල් දුර වෙනවා නම් දැන් කුසල් වැඩෙනකොට මොකද්ද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය තුළ කුසල් වැඩෙද්දී අකුසල් දුර වෙනවා ක්‍රමක්‍රමයෙන්. එතකොට අකුසල් ක්‍රමක්‍රමයෙන් දුර වෙනවා නම් කුසල් වැඩෙනවා නම් නිවනට ලං වෙනවා කියලයි කියන්නේ. නිවනට ලං වෙනවා. ඒ විදිහට. එතකොට පේනවා ඇති හතර ඉරියව්වෙන්ම යෝනිසෝ මනසිකාරය දෙන්නයි පුරුදු වෙන්න ඕනේ. එතකොට භාවනා මනසිකාරයක් වුණත් හතර ඉරියව්වටම පුරුදු වෙන්න පුළුවන්. දැන් මෛත්‍රී භාවනා මනසිකාරය ගත්තොත් ඒක බැරිද හිටගෙන ඉන්නකොට මෙනෙහි කරන්න? හාන්සි වෙලා ඉන්නකොට බැරිද? ඇවිදිනකොට බැරිද? වාඩි වෙලා ඉන්න ඒ හතර ඉරියව්වෙන්ම පුළුවන් මෙනෙහි කරන්න. එතකොට පින්නෝ ඇත්තේ දැන් භාවනාවේදී වැදගත් වෙන්නේ අපි ඉන්න තැන නෙමෙයි. ඉන්න ඉරියව්වත් නෙමෙයි. වැදගත් වෙන්නේ භාවනා මනසිකාරයයි. දැන් අපි ඉන්න තැන හේතු කොටගෙන කුසල් වැඩෙනවද? අපි ඉන්න ඉරියව්ව හේතු කොටගෙන විතරක් කුසල් වැඩෙනවද? එහෙම නැහැනේ. අපි අවුරුදු ගාණක් අර භාවනා ඉරියව්වෙන් හිටියට අපි යෝනිසෝ මනසිකාරයේ යෙදුන් නැත්තම් භාවනා මනසිකාරයේ යෙදුන් නැත්තම් අර ඉරියව්ව හේතු කොටගෙන අපි ඇස්පියාගෙන හිටියට කුසල් වැඩෙනවද? එහෙම වෙන්නේ නැහැ. හැබැයි ඒ ඉරියව්ව පුරුදු වුණොත් ඒක පහසුයි. ඒ භාවනා ඉරියව්ව පුරුදු වුණොත් ඒක පහසුවක්. ඒ නිසා ඒක පුරුදු වෙන්න උත්සාහ කරන්න ඕනේ. නමුත් ඒ විදිහට විතරක් භාවනා කරන්න හිතාගෙන ඉන්න හොඳ නැහැ. ඒ විදිහට විතරක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ භාවනාව කියන්නේ කුසල් වඩන එකටයි. තමන්ගේ සිතේ කුසල් වැඩෙන්නේ ඒ භාවනා මනසිකාරය. එතකොට ඉන්න තැන නෙමෙයි වැදගත්. ඉන්න ඉරියව්ව නෙමෙයි වැදගත්. ඇස් පියාගෙන දැස් අරගෙනද කියන එක නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ භාවනා මනසිකාරය. වැදගත් වෙන්නේ භාවනා මනසික. නැත්තම් පින්වත්නි ඔබ අහලා තියෙනවනේ ධර්මයේ තුල අර උල උඩ ඉඳන් රහත් වුණා කියලා. එතකොට කොහොමද රහත් වුනේ? ඒ උල උඩ පළඟක් බැඳගෙන ඇස්පියාගෙන හිටියද? නෑනේ, උල තියලා තිබ්බේ. හැබැයි යෝනිසෝ මනසිකාරය යෙදුනා නේද? ඒ උල කිඳා බහිද්දි තමන්ගේ ශරීරයට ඒ ස්වාමීන් වහන්සේ ධර්මය මෙනෙහි කරා. යෝනිසෝ මනසිකාරය යෙදුනා. සමහරට අනිත්‍ය මෙනෙහි කරන්නේ නැත්තේ. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ඒ විදිහට. එතකොට ඒක ඇස් පියාගෙන පළඟක් බැඳගෙන නෙමෙයි හිටියේ. එතකොට ඊළඟට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණේ කොහොමද? පළඟක් බැඳන් ඇස් පියාගෙන ඉන්නකොටද? නෑ, පාරේ. අපි අහලා තියෙන්නේ කොහොමද? පාරේදී අස්සජී මහරහතන් වහන්සේගෙන් බණපදයක් අහලා ඒ ඔස්සේ යෝනිසෝ මනසිකාරය යෙදিলা තමයි සෝතාපන්න වුණේ. රහත් වුණේ කොහොමද? පළඟක් බැඳගෙන ඇස් පියාගෙන ඉඳෙද්දිද? නෑ. සාමාන්‍ය විදිහට අපි ගත්තොත් වැඩක් කර කර හිටියේ. බුදුරජාණන් වහන්සේට පවන් සලමින් හිටියේ නේද? එතකොට ඇස් පියාගෙනද? ඇස් ඇරගෙන හිටගෙන. ඒක වැඩක් කර කරේ හිටියේ. හැබැයි එතන මොකද්ද කරේ? යෝනිසෝ මනසිකාරය තිබුණා. අර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දි ඒ ධර්මය අහගෙන ඊට අනුවම නොවනේ මෙනෙහි කිරීම තිබුණා. අන්න ඒක. එතකොට අපිට තේරෙනව නේද? ඉන්න තැන, ඉන්න ඉරියව්ව, ඇස් පියාගෙනද අරගෙනද, ඒක නෙමෙයි මෙතෙන්දි වැදගත් වෙන්නේ කියලා. මේ කුසල් වැඩෙන්න. කුසල් වැඩෙන්න මොකෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන්මයි. ඒක. එතකොට ඉරියව්ව ගන්න ඕනේ Tamanට පහසු ඉරියව්වක්.
නැත්නම් ඉරියව්වට වීරය කරද්දි භාවනා මනසිකාරයට වීරය කරගන්න බැරි වෙනවා. ඒ ඉරියව්වටනේ වීරය කරන්නේ කාගෙන? නමුත් ඒ ඉරියව්ව හේතු කරගෙන කුසල් වැඩෙන්නේ. මොන ඉරියව්වෙන් හරි භාවනා මනසිකාරය කරගත්තනම් වීරය යුක්තව එහෙනම් කුසලේ වැඩෙනවා. කුසලේ වැඩෙනවා. හැබැයි අර භාවනා ඉරියව්වට අපි පුරුදු වෙන්න උත්සාහයක් ගන්න එක හොඳයි. පුරුදු වෙන්න ඕනේ ඒක හොඳයි. පුරුදු වුණොත් ඒක ඒක පුරුදු වුණොත් පහසුයි. පහසුයි අනිත් එක ඒක හරි ලස්සනයි. ඒ භාවනා ඉරියව්වෙන් යම් කෙනෙක් වාඩි වෙලා භාවනා කරද්දී ඇස් පියාගෙන ඒක හරි සුන්දර දෙයක්. දැකීම පවා හරි ප්‍රියජනකයි. පුරුදු වුණොත් ඒක තමයි පහසුයි. නමුත් ඒ ඉරියව්ව බැරි නම් මට භාවනා කරන්න බෑ කියලා හිතුවත් හරිද? සම්පූර්ණයෙන් වැරදි. එතකොට එයා දන්නේ නැහැ එහෙනම් භාවනාව කියන්නේ මොකද්ද කියලා. එතකොට එයා හිතාගෙන ඉන්නේ භාවනාව කියන්නේ මේ පළඟක් බැඳගෙන වාඩි වෙලා ඇස් පියාගෙන ඉන්න එක තමයි භාවනාව කියලා හිතන්නේ. ඒක සම්පූර්ණ වැරදි. භාවනාව කියන්නේ සිතේ කුසල් වඩන එකටයි. කුසල් වැඩෙන්නේ මොකෙන්ද? යෝනිසෝ මනසිකාරයෙන්. ඒ යෝනිසෝ මනසිකාරය හිටගෙන කළත් කුසල් වැඩෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය වාඩි වෙලා කළත් කුසල් වැඩෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය ඇවිදිනකොට කළත් කුසල් වැඩෙනවා. ඒ යෝනිසෝ මනසිකාරය හාන්සි වෙලා කළත් ඒත් කුසල් වැඩෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයේ ඇස් පියාගෙන කළත් කුසල් වැඩෙනවා. ඒ යෝනිසෝ මනසිකාරයේ ඇස් අරගෙන කළත් කුසල් වැඩෙනවා. වැදගත් වෙන්නේ යෝනිසෝ මනසිකාරය. එතකොට භාවනා මනසිකාරය කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඒ තුල තමයි සිත එකඟ වෙන්නේ, සමාධිමත් වෙන්නේ. එතකොට පින්වත්නි, හතර ඉරියව්වෙතම පුරුදු වුණොත් එයා අප්‍රමාදී කෙනෙක්. නැත්නම් ප්‍රමාදයට අයිති කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළේ හැබැයි අප්‍රමාදී වෙන්න කියලා. ප්‍රමාද වෙන්න නෙමෙයි. එතකොට හතර ඉරියව්වෙතම පුරුදු වුණොත් තමයි අප්‍රමාදී කෙනෙක් වෙන්නේ. එහෙම නැත්නම් එයා වැඩිපුර කාලයක් ප්‍රමාදයෙන් කල් ගෙවලා සුළු වෙලාවක් විතරයි අප්‍රමාදී වෙන්නේ. එහෙම නැත්නම් ඒ විදිහට අපි හතර ඉරියව්වටම පුරුදු වෙන්න ඕනේ. ඊළඟ ප්‍රායෝගිකව කරද්දී අපිට ඊළඟ කාරණාව තමයි පින්වත්නි, අපි භාවනාවක් කරගෙන යද්දී සමහර විට අපිට ඒ භාවනාව එක දිගටම සම්පූර්ණ කරගන්න බැරි වෙනවා නේද? දැන් විශේෂයෙන් ගිහි පින්වතුන් නොයෙකුත් කටයුතු තියෙනවා. සමහර විට කවුරු හරි ඇවිල්ලා කතා කරනවා, එක්ක මොකක් හරි වැඩක් හේදෙනවා. ඒ වගේ එක්ක සමහර විට Tamanta එක දිගට කරගන්න බෑ පුරුදු නැති නිසා. එතකොට පින්වත්නි සමහර විට භාවනාව මගදී නතර වෙනවා, නතර කරන්න වෙනවා. එතකොට පින්වත්නි ප්‍රායෝගිකව කරන්න ඕනි දේ තමයි ආයේ ඊළඟට පටන් ගනිද්දී එතනින් පටන් ගන්න ඕනේ. ආයි මුලට යන්නේ නැතුව. මොකද ආයි මුලට ගියොත් හැමතිස්සෙම කරලා තියෙන්නේ මුලටක විතරයි. ඊට පස්සේ යාට භාවනාව එපා වෙනවා. ඇයි? යාට හිතනවා මට භාවනාව කරගන්න බෑනේ. ඇයි? හැමතිස්සෙම මුලටක විතරයි සම්පූර්ණ වෙන්නේ. භාවනාවක් සම්පූර්ණ වුණාම තමයි හිතට සතුටු, හිතට ප්‍රීතිය ඇති වෙන්නේ සම්පූර්ණ වුණා. එතකොට හැමතිස්සෙම මුල ටික විතරයි නම් ඒ සතුට යාට නැහැ. එයාට හිතෙන්නේ එහෙනම් මට භාවනාව කරගන්න බැ, එක්ක වෙලාව නැති නිසා, කියන්නේ විවේකේ නිදහස නැති නිසා, එක්ක එක දෙකට කරගන්න බැරි කම නිසා. ඒකයි. එතකොට කරන්න ඕනේ විදිහ ප්‍රායෝගිකව හොඳ විදිහ තමයි භාවනාව යම් තැනක නතර වුණා නම් මොකක් හරි හේතුවක් නිසා, එක්ක කවුරු හරි කතා කරනවා, එක්ක යම් කිසි වැඩක්, එහෙම නැත්නම් ඒ වගේ එක්ක තමන්ට එක දිගට කරගන්න බෑ. එතකොට පින්වත්නි නතර කරපු තැන මතක තියාගන්න ඕනේ. මතක තියාගෙන ඊළඟට ආයේ පටන් ගනිද්දි එතනින් පටන් අරගෙන එතන ඉඳන් ඉස්සරහට භාවනාව මෙනෙහි කරන්න ඕනේ. එහෙම එහෙම කරලා ඒ භාවනාව සම්පූර්ණ කරන්න ඕනේ. එතකොට ඒ විදිහට කරාම හිතට සතුටුයි, මම භාවනාව කරගත්තා කියලා. සතුටුයි. ඊළඟට අර එක දිගට කරගන්න බැරි කමක් නම් තිබුණේ ඔය විදිහට ටික ටික හරි කරලා පුරුදු වුණාම කාලයක් යද්දී යාට එක දිගටම භාවනාව සම්පූර්ණයෙන් කරන්න පුළුවන් වෙනවා, පුරුදු වෙනවා ඒ විදිහට. ඒ නිසා එක දිගටම භාවනාව කරන්න පුළුවන් වෙලාවට එක දිගටම කරන්න ඕනේ. බැරි වුණොත් අපි නතර කරපු තැන මතක තියාගෙන අපි ඊළඟට ආයි පුළුවන් තරම් ඉක්මනට පටන් ගන්න ඕනේ. ඒක තමයි අප්‍රමාදී වෙනවා කියන්නේ. එතකොට පටන් ගන්නකොට අර නතර කරපු තැනින් පටන් අරන් එතන ඉඳන් ඉස්සරහට මෙනෙහි කරගෙන යන්න ඕන. ඒ විදිහට. ඊළඟට පේනවා ඇත්තේ දැන් අපි ඇස් පියාගෙන අරගෙන ඉන්න එකේදී අපි හිතමු ඇස් පියාගෙන ඉන්නකොට නිින්ද යනවා.
ඇස් පියාගෙන ඉන්නකොට එයාට ඉක්මනට නිින්ද යනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඇස් අරගෙන භාවනා මෙනෙහි කරන්න ඕනේ. මොකද ඇස් පියාගෙන ඉඳීමෙන් කුසලයේ වැඩනවද? භාවනා වැඩනවද? නෑනේ. නිින්ද ගිහිල්ලා නම් නිින්ද යනවා නම් වැඩක් නෑනේ. එතකොට එයාට ඇස් අරගෙන භාවනාව මෙනෙහි කරගන්න පුළුවන් නම් භාවනාව කරගන්න පුළුවන් නම් වැදගත් වෙන්න. එහෙනම් ඇස් අරගෙන හරි භාවනාව මෙනෙහි කිරීම භාවනා මනසිකාරය. ඒකයි. එතකොට ඒ විදිහට අපි තේරුම් ගන්න ඕනේ වැදගත් වෙන්නේ ඇස් පියාගෙනද අරගෙනද කියන එක නෙමෙයි, භාවනා මනසිකාරයයි වැදගත් වෙන්නේ. එතකොට අපි ඒක නිින්ද යනවා නම් නිදිමත නම් ඇස් අරගෙන භාවනා මෙනෙහි කරන්න පුළුවන්. අපි හිතමු ඊට පස්සේ අර නිදිමත ගතිය නැති වෙනවා කියලා. තමන්ගේ සිත භාවනාවේ පිහිටනකොට සිත ප්‍රමුදිත වෙලා ප්‍රීතිය ඇති වෙලා අර නිදිමත ගතිය නැති වෙනවා. එතකොට ඕනි නම් ආපහු තමන්ට ඇස් පියා ගන්න පුළුවන්. එතකොට පුළුවන්. එතකොට පින සමහර අය ඉන්නා මෙහෙම ඒ එක එක්කෙනාගේ ස්වභාවය, සමහර කෙනෙකුගේ ස්වභාවය තමයි යාට නිදිමත බහුලයි. කියන්නේ තියෙන මෙද්දේ බහුලයි. හිත විසිරෙනවා අඩුයි. නිදිමත බහුලයි. එතකොට ඒ බඳු කෙනා ඇස් පියාගෙන භාවනාව කරන්න ගියොත් ඉක්මනට නිදිමත ඇවිල්ලා නිින්ද යනවා. භාවනාව කරන්නේ එයාට ඇස් අරගෙන භාවනා කරන එක පහසුයි. හැබැයි සමහර අය ඉන්නවා ඇස් අරගෙන භාවනා කරද්දී හිත විසිරෙනවා. ඒ කියන්නේ යාගේ හිතේ ස්වභාවයේ වැඩිපුර තියෙන්නේ නිදිමතට වඩා විසිරෙන එක. හිත විසිරෙනවා. ඒතර එබඳු කෙනාට ඇස් අරගෙන කරන එක නෙමෙයි පහසු, ඇස් පියාගෙන කරන එක. ඇස් පියාගෙන කරාම යාට හිත විසිරෙන එක අඩුයි. හිත එකඟ වෙන්න, හිත සමාධිමත් වෙන්න, හිත එකඟ වෙන්න පහසුයි. ඒතර අන්නේ දේවල් අපි තේරුම් ගන්න ඕනේ. ඒතර තමන්ට පහසු විදිහට, හොඳ විදිහට කරන්න ඕනේ. වැදගත් වෙන්නේ අපි මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි ඉන්න තැන නෙමෙයි වැදගත්. ඉන්න ඉරියව්වත් නෙමෙයි වැදගත්. ඇස් පියාගෙනද අරගෙනද කියන එකත් නෙමෙයි වැදගත්. වැදගත් වෙන්නේ භාවනා මනසිකාරයයි. ඒකයි. ඒක එක දිගට කරගන්න බැරි වුණා නම් මොකක් හරි හේතුවක් නිසා නතර කරපු තැන මතක තියාගෙන එතනින් ආයි පටන් ගන්නකොට එතනින් පටන් අරන් එතනින් ඉස්සරහට භාවනාව කරන්න ඕනේ. එතකොට කරගන්න පුළුවන් පින්වත්නි. ඊළඟ එක තමයි භාවනාවක් හිතෙන් මෙනෙහි කරන්න බැරි වෙලාවට ඒ භාවනාව කටින් කියන්න ඕනේ. කටින් කියලත් භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්. මොකද හිතෙන් මෙනෙහි කරන එකට කියන්නේ මනසානුපෙක්කිතා. කටින් කියන එකට කියන්නේ වචසාපරිචිතා. එතකොට මේ දෙකම මේ ධර්මයේ පුරුදු කරන ක්‍රම දෙකක්. වචසාපරිචිතා කියන්නේත් මනසානුපෙක්කිතා කියන්නේත් මේ ධර්මයේ පුරුදු කරන ක්‍රම දෙකක්. දැන් හැම භාවනාවකම තියෙන්නේ කුමක්ද? ධර්මයේ තියෙන්නේ. අසුබ භාවනාවේ තියෙන්නේ ධර්මය. මෛත්‍රී භාවනාවේ තියෙන්නේ ධර්මය. අනිත්‍ය භාවනාවේ තියෙන්නේ ධර්මය. ඒතර මේ ධර්මයේ පුරුදු කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. වචසාපරිචිතා කටින් කියලා පුරුදු කරන්න පුළුවන්. හිතෙන් විතරක් මෙනෙහි කරනවා නම් මනසානුපෙක්කිතා. ඒ ක්‍රම දෙකටම පුළුවන්. ඒතර යම් වෙලාවක අපිට හිතෙන් විතරක් මෙනෙහි කරගන්න අපහසු නම් මොකක් හරි හේතුවක් නිසා භාවනාවට හිත ගන්න බැරි නම් එක්ක අපිට නිදිමතයි වගේ නම් හිත ගොඩක් විසිරෙනවා නම් එක්ක භාවනාවට හිත ගන්න බෑ මොකක් හරි හේතුවක් නම් එයා හොඳම දේ තමයි ඉස්සෙල්ලාම භාවනාව පටන් ගන්න ඕනේ වචසාපරිචිතා විදිහට කටින් කියලා කරන්න ඕනේ. එතකොට එයා කටින් කියමින් භාවනාව කරගෙන යනකොට හැබැයි ඒ භාවනාවට එයාගේ හිත ටික ටික පිහිටන්න පුළුවන්. එයාට තේරෙනවනේ දැන් ඔන්න මගේ හිත භාවනාවට පිහිටනවා. දැන් අර නිදිමත ගතිය තිබ්බනම් ඒක නැති වුණා, දැන් හරි ගියා කියලා තේරෙනකොට එයාට පුළුවන් ඕනි නම් භාවනාව කටින් කියන එක නතර කරලා එතන ඉඳන් හිතෙන් මෙනෙහි කරන්න පුළුවන්. එතකොට ආයි මුලට යන්න ඕනේ. එතන ඉඳන් ඒ නතර කටින් කියන එක නතර කරපු තැන ඉඳන් හිතෙන් මෙනෙහි කරන්න පුළුවන්. ආයි හිතෙන් මෙනෙහි කරගෙන යනකොට අපේ තම ආයි නිදිමත වගේ එනවා. එතකොට ආයෙත් එයා කටින් කියන්න පටන් ගන්නවා. මොකද නැත්තම් නිින්ද යනවා. දැන් මේ භාවනාව කියන එක පින්නොත් ප්‍රායෝගික වෙන්න ඕනේ. නැත්තම් අපි ගොඩාක් ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ දහම් දැනුම විතරක් ගොඩාක් තිබ්බට ප්‍රායෝගිකව භාවනා කරෙන්නේ නැත්තම් අපි ගත කරන ජීවිතය තුළම කරෙන්නේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. එතකොට අපි එහෙනම් ආයි නිදිමත වගේ එනවා නම් ආයි භාවනාව කටින් කියන්න පටන් ගන්නවා. ආපහු ඒක හරි ගියොත් ආයි කැමැතිනම් හිතෙන් මෙනෙහි කරනවා. එතකොට මේ දෙක තමන්ට කැමති විදිහට පහසු විදිහට මාරුවෙන් මාරුවට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ දෙක තමයි වචසාපරිචිතා මනසානුපෙක්කිතා. මේ දෙකම මේ ධර්මයේ පුරුදු කරන ක්‍රම දෙකක්. ඒ ක්‍රම දෙකෙන්ම කුසල් වැඩෙනවා. ඒ ක්‍රම දෙකෙන්ම
කුසල් වැඩෙනවා. එතකොට අපිට ඕනේ කුසල් වැඩෙන්නයි. මොකද කුසල් වැඩෙන කොටයි අකුසල් දුර වෙන්නේ. එතකොට දුර වෙන්න ඕනේ අකුසල් මොනවද? රාගය, ద్వේෂය, මෝහය. ඊළඟට පින්වත් විශේෂයෙන්ම දැන් මේ අපිට ඉතිරි වෙලා තියෙන සුළු වෙලාවේදී අනිත්‍ය භාවනාව ගැන යමක් කියන්නත් ඕන. මෝහය දුර වීම පිණිස අපි අනිත්‍ය භාවනාව කරන්න ඕනේ. ඒ කියන්නේ විදර්ශනා භාවනාවක් කරන්න ඕනේ මෝහය දුර වීම පිණිස. එතකොට අනිත්‍ය භාවනාවක් අපි ගත්තොත් ආයතන වශයෙන් කරන්නත් පුළුවන්. ස්කන්ධ වශයෙන් කරන්නත් පුළුවන්. ධාතු වශයෙන් කරන්නත් පුළුවන්. එතකොට ඒ ක්‍රම තුනක්. ඒ කියන්නේ පරියායන් තුනක් තියෙනවා. ආයතන වශයෙන් පුළුවන්. ස්කන්ධ වශයෙන් පුළුවන්. ධාතු වශයෙන්. ඒ කොයි ක්‍රමයකට කළත් මෝහය ෂය වෙනවා. මෝහය දුර වෙනවා. ඒ ක්‍රම තුනම කළත් දෙකක් කළත් එකක් කළත් මෝහය ගෙවෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ ආයතන වශයෙන් කොහොමද විදර්ශනා භාවනාවක් කරන්නේ? අනිත්‍ය භාවනාව. ස්කන්ධ වශයෙන් කොහොමද? ධාතු වශයෙන්. එතකොට අපි දන්නවා ආයතන වශයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපිට ආයතන වශයෙන් භාවනා මෙනෙහි කරන්න පුළුවන්. ඇස අනිත්‍යයි. ඇසට පෙනෙන රූප අනිත්‍යයි. අපි අනිත්‍ය සංඥා විතරක් ගත්තොත් දැන් අපි විදර්ශනා වඩද්දී අපිට ත්‍රිලක්ෂණයම මෙනෙහි කරන්නත් පුළුවන්. අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, අනාත්මයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඒ විදිහට අනිත්‍ය විතරක් මෙනෙහි කරනවා නම් කොහොමද ඇස අනිත්‍යයි, ඇසට පෙනෙන රූප අනිත්‍යයි, ඇසේ හටගන්නා විඥානය අනිත්‍යයි, ඇසේ ස්පර්ශය අනිත්‍යයි, ඇසේ ස්පර්ශ නිසා ඇතිවන විඳීම අනිත්‍යයි, විඳින රූපය ගැන ඇතිවන හඳුනා ගැනීම අනිත්‍යයි, හඳුනා ගන්නා රූපයට අනුව පහළවන චේතනා අනිත්‍යයි, විඳින රූපය ගැන ඇතිවන ආශාව අනිත්‍යයි. ඊළඟට කන අනිත්‍යයි, කනට ඇසෙන ශබ්ද අනිත්‍යයි, කනේ හටගන්නා විඥානය අනිත්‍යයි, කනේ ස්පර්ශය අනිත්‍යයි, කනේ ස්පර්ශ නිසා ඇතිවන විඳීම අනිත්‍යයි, විඳින ශබ්දය ගැන ඇතිවන හඳුනා ගැනීම අනිත්‍යයි, හඳුනා ගන්නා ශබ්දයට අනුව පහළවන චේතනා අනිත්‍යයි, විඳින ශබ්දය ගැන ඇතිවන ආශාව අනිත්‍යයි. ඒ විදිහට නාසය, දිව, කය, මනසට අපි ගලප ගන්න ඕන. ඒතර අනිත්‍ය සිහි කරන්න පුළුවන්. ඒතර ඒක පින්වත්නි ඇස අනිත්‍යයි, කන ඇසට පේන රූප අනිත්‍යයි එහෙමත් පුළුවන්. එහෙම නැත්තම් අපිට පුළුවන් ඇස අනිත්‍යයි, 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 මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පේන රූප අනිත්‍යයි, 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 මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එහෙම මෙනෙහි කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙහෙමත් පුළුවන්. ඇස හේතු නිසා හටගන්නා හේඳ වහා වෙනස් වී යන හේඳ අනිත්‍යයි, 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 මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසර පෙනෙන රූප හේතු නිසා හටගන්නා හේඳ ඒ විදිහට. එතකොට එතන පුළුවන් හේතු නිසා හටගන්නා හේඳ වහා වෙනස් වී යන හේඳ අනිත්‍යයි කියලාත් පුළුවන්. එහෙම නැත්නම් හේතු නිසා හටගන්නා හේඳ හේතු නැතිවීමෙන් නැති වී යන හේඳ අනිත්‍යයි, 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 මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. එතකොට තමන්ට කැමති විදිහකට, පහසු විදිහකට පුරුදු වෙන්න පුළුවන්. එතකොට ත්‍රිලක්ෂණයම මෙනෙහි කරනවා නම් කොහොමද? ත්‍රිලක්ෂණයම මෙනෙහි කරන්න පුරුදු වෙනවා නම් ඇස අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, අනාත්මයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, අනාත්මයි, මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. ඒ විදිහටත් පුළුවන්. ඒතර තමන්ට කැමති පහසු විදිහකට, හැබැයි ධර්මයට අනුවම, බුද්ධ දේශනාවලට අනුවම අපි විදර්ශනා භාවනා මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕන. එතකොට පින්වත්නි දැන් මේ පින්වත් සියලු දෙනා ධර්මය ඉගෙන ගන්න අය හැටියට භාවනා ගැනත් ඉගෙන ගන්න. එතකොට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් අපට ඒ භාවනා ගැන හදලා දීපු පොතේ සිතර සුවදෙන භාවනා නමින් ඒ මේ පින්වත්තුන් අතේ ඇති ඒ නිවෙස්සල ඇති ඒ පොතේ එතකොට තියෙනවා අනිත්‍ය භාවනාව ආයතන වශයෙන්, ස්කන්ධ වශයෙන් කොහොමද කරන්නේ. එතකොට ඒ විදිහට පුරුදු වෙන්නත් පුළුවන්. එතකොට ඒ විදිහට
මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ මානසිකාරය තුළින් මොකද්ද වෙන්නේ? තමන්ගේ සිතේ පවතින මෝහය දුර වෙනවා. තමන්ගේ සිතේ පවතින මෝහය ෂය වෙනවා. ටිකෙන් ටික ෂය වෙනවා. එතකොට මේ අනිත්‍ය භාවනාව යම් කිසි අනිත්‍ය භාවනාවක් විදර්ශනා භාවනාවක් යම් කෙනෙක් පුරුදු කරනවා නම් දවසින් දවස යාගේ හිතේ මෝහය ටිකෙන් ටික ගෙවෙන්න පටන් ගන්නවා. අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට මෝහය ටිකෙන් ටික ගෙවිලා යනවා. ෂය වෙලා යනවා. ඒ විදිහට මෝහය දුරු කරගන්න පුළුවන්. එතකොට පින්වත්නි අසුව භාවනාව තුළින් රාගය දුර වෙනවා. මෛත්‍රී භාවනාව තුළින් ද්වේෂය දුර වෙනවා. අනිත්‍ය භාවනාව ඒ කියන්නේ විදර්ශනා භාවනාවක් තුළින් මෝහය දුර වෙනවා. ඒක ආයතන වශයෙන් කරන්නත් පුළුවන්, ස්කන්ධ වශයෙන්ත් පුළුවන්, ධාතු වශයෙන්ත් පුළුවන්. ඒතර හැබැයි ඒක අපි ධර්මයට අනුවම බුද්ධ දේශනාවලට අනුවම තමයි මේ භාවනා මානසිකාර්ය කරන්න ඕනේ. ඒ විදිහට පුළුවන්. එතකොට පින්වත් ඒ විදිහට කරද්දී රාග ද්වේෂ මෝහ ටිකෙන් ටික දුර වෙලා යනවා. එතකොට දවසින් දවස රාග ද්වේෂ මෝහ දුර වෙනවා. ඊළඟ කාරණාව තමයි එතන තව කාරණාවක් තියෙනවා විශේෂයෙන් දැනගන්න ඕනේ. ඒ තමයි පින්වත් මේ රාගයත් ද්වේෂයත් කියන දෙකම තියෙන්නේ මෝහය හේතු කොටගෙන. මෝහය මුල් කරගෙනයි රාගය තියෙන්නේ, ද්වේෂය තියෙන්නේ. එතකොට මෝහය දුර වෙනවා නම් රාගයත් දුර වෙනවා, ද්වේෂයත් දුර වෙනවා. ඒකයි අනිත්‍ය භාවනාව විදර්ශනා භාවනාව අග්‍ර වෙන්නේ. මොකද විදර්ශනා භාවනාවකේ මෝහය දුර වෙනකොට, මෝහය ෂය වෙනකොට ඊට අනුව රාගයත් ෂය වෙනවා, ද්වේෂයත් ෂය වෙනවා. මොකද රාග ද්වේෂ දෙකම තියෙන්නේ මෝහය නිසයි. දැන් මෝහයක් නැත්නම් රාගයක් තියෙයිද? ද්වේෂයක් තියෙයිද? නැහනේ. මුලාවක් නැත්නම් රාගයක් නැහැ, ද්වේෂයක් නැහැ. මෝහය නැති වුණොත් රාගයක් නැති වෙනවා, ද්වේෂයක් නැති වෙනවා. ඒ නිසා අනිත්‍ය භාවනාව විදර්ශනා භාවනාව අග්‍රයි හැම භාවනාවකටම වඩා. මොකද අනිත්‍ය භාවනාවකින් මෝහය ෂය වෙද්දී රාගයත් ෂය වෙන නිසා, ද්වේෂයත් ෂය වෙන නිසා. නමුත් අපි කොහොමදත් වෙන වෙනම ඒ භාවනා තුනම පුරුදු වෙන එක පින්වත්නි කොහොමත් හොඳයි. රාගයේ දුරේ පිණිස අසව භාවනාව, ද්වේෂයේ දුරේ පිණිස මෛත්‍රී භාවනාව, මෝහයේ දුරේ පිණිස අනිත්‍ය භාවනාව. ඒ කියන්නේ විදර්ශනා භාවනාවක්. ඉතින් පින්වත්නි මේ විදිහට භාවනා ගැන අද දවසේ මේ වස් කාලය තුළ මේ වස්සාන ධර්ම දේශනා මාලාවක් පැවැත්වෙන කාලේ මේ විහාරය තුළ අද දවසේදී භාවනා මුල් කරගෙනයි මේ පින්වත්තුන්ට මේ දේශනාව පැවැත්වුණේ. එතකොට භාවනා සම්බන්ධයෙන් දැනගන්න ඕනි අපි මූලික කරුණු. ප්‍රායෝගිකව භාවනා පුරුදු වෙද්දී අපි දැනගෙන ඉන්න ඕනි මූලික කරුණු ආදිය මේ පින්වත්තුන්ට දැනුවත් වෙන්න ලැබෙන්නේ නැති. එතකොට මේ පින්වත්තුන්ට ප්‍රායෝගිකව තම තමන්ගේ මේ ගත කරන ජීවිත තුළම භාවනා පුරුදු කරගන්න පුළුවන්. හතර ඉරියාවටම පුරුදු වුණා නම් වැඩක් කරද්දී වුණත් පුළුවන්. ඒ කියන්නේ මනස මෙහෙවල කරන වැඩක් නෙමෙයි නම් පින්වත්නි වැඩක් කරද්දිත් භාවනාවක් මෙනෙහි කරන්න පුළුවන්. මොකද මනස මෙහෙවල කරන වැඩකදී බෑ. ඒ වැඩේට මනස යොමු කරන්න ඕනි නිසා. නමුත් අපි හැම වැඩක්ම අමුතුවෙන් හිත හිතා කරන්නේම නෙමෙයි. සාමාන්‍ය පුරුද්දට කරන වැඩ කටයුතු ඕනි තරම් තියෙනවා. ඒ අතර අපිට භාවනාවක් මෙනෙහි කරන්න පුළුවන්. නමුත් අපි අමුතුවෙන්ම හිත හිතා කරන්න ඕනි වැඩ කටයුතු තියෙනවා මනස මෙහෙවල. එතකොට අපිට භාවනාවක් මෙනෙහි කරන්න බෑ. ඒ වෙලාවට අපිට කරන්න වෙන්නේ සති සම්පජඤ්ඤය වඩන එක. ඒ කියන්නේ ඒ වෙලාවේ සිහි නුවණ පිහිටවා ගන්න එක. ඒ කරන කටයුත්ත ගැන, ඒ කරන ක්‍රියාව ගැන සිහිය පිහිටවා ගන්න එකයි එතකොට කරන්න ඕනේ. එතකොට සති සම්පජඤ්ඤය වඩන්න පුළුවන්. ඒ කරන කටයුත්තත් එක්ක සිහි නුවණ පිහිටවා ගත්තොත්, උත්සාහයෙන් එතොත්. ඉතින් මේ විදිහට පින්වත් විශේෂයෙන්ම මේ පින්වතුන්ට ඒ රාග ද්වේෂ මෝහ දුර වීම පිණිස මේ අසුභය, මෛත්‍රිය, අනිත්‍ය භාවනාව වඩන්න ඕනේ කියන කාරණාව තමයි මේ පින්වතුන්ට කියලා දෙන්න උත්සාහ කළේ. ඉතින් ධර්මයේ ශ්‍රවණය කළපු මේ දහම් වැඩසටහන තුළ මේ ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් ධර්මය පිහිට කරගෙන ඒ භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කරපු ආකාරයට රාග ద్వේෂ මෝහ දුරු කරගෙන සියලු දුකෙන් නිදහස් වීම පිණිස, මේ සසරෙන් නිදහස් වීම පිණිස ඒ උතුම් භාවනා පුරුදු කරගෙන
राग द्वेष मोह क्रम क्रमें सितें दुरु करगेन अपसियलु देनागे सित पिरिसुदु करगेन यम दावसक मुलुमनिम्म राग द्वेष मोह सित्वलिन इवत करगेन दुरु करगेन निकलेस वेला सियलु दुकेन सधारमात मिदी अमा मह निवन सोयेन सनसेम लबन्नट हेम देनाटम अप हेम देनाटम वासनाव लबेवा साधु 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 पिन्वत्नी अपि मे वेलावे महत्तु पिनक रसकला अप विसिन मे वेलावे मे पिन्वत् सियलु देनाम मे स्थाने रसव सिटिन सियलु देना एवगेम लक्वासी लोकवासी बहो देनेक मे दहम वेडसटहंट संबंध वेला महत्तु पिनक मे वेलावे उपदवगत्ता रसकर गत्ता इति अप सियलु देना मे रसकल महत्व पिन सियलूम देवीदेवतावंट अनुमोदन करमु सहंपति ब्रह्मराज घटीकार ब्रह्मराज सनं कुमार ब्रह्मराज एतुलु बंबलोवासी सियलूम पिन्वत् ब्रह्म कायक देवरुंटत् सग्देविदुन् सतरवरम देवरुन् सेनपति देवरुन् एतुलु सदेवलोवासी सियलूम देवीदेवतावंटत् पिन्वत् सुमन समन देवीदुन्नादि सियलूम देवीदेवतावंटत् एवगेम पिन कमति वन्नावु सियलु दिव्यौ नागैन्टत् एतुलु पोलोवासी देवियन्गे पटन् अनंत सक्वल पुरावतम विसिरी पेतिरी सिटिन सियलूम देवीदेवतावंट अप मे रसकल सियलु पुण्य धर्म्यान् अपि अनुमोदन् करमु अनुमोदन् वित्वा ए सियलु देवीदेवतावन् सपेन् सपेत पत्वित्वा दिव्य आयुषेन वर्णयेन सपेन बलेन वदित्वा श्रद्धावेन सीलेन सुतेन त्यागे गुणेन प्रज्ञावेन वदित्वा पिनेन सतुटवेन सियलूम देवीदेवतावन्गे धार्मिको दिव्य आशीर्वादयत् रकवरणयत् उदव उपकारत् अप हेम दिनाटम अप सियलु दिनाटम निरंतरेन्म सलसा दित्वा ए सियलूम देवीदेवतावन्टत् अमा मह निवनिन् सनसेम लबन्नट मे पुण्य धर्म्यान्द उपकारयक्म वेवा साधु 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 एवगेम अप हेम दिनाम नमिन् मे परलव गिय सियलु ज्ञातीन्ट मे पिन् अनुमोदन् करमु मे जीवितयेदी अनंत ससर पुरावटत् अप हेम दिना नमिन् मे परलव गिय सियलु ज्ञातीन्ट मे पिन अनुमोदन वित्वा ए सियलु देना परलो वशेन सपवत् वित्वा सुपत् वित्वा सुखी सुपत् भावेत पत् वित्वा ए हेम देनाटत् वहा वहा ससर दुखेन अत्मि देन्नट मे पुण्य धर्मयन उपकारयक्म वेवा साधु 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 एवगेम पिन्वत् विशेषेन्म अपगे गुरुदेव उत्तम पिन्वत् लोकस्वामीन् महासेत मे पिन् अनुमोदन वेवा अपगे महोपाध्याय अति पूजनीय महानायक स्वामीन् महासेतत् मे पिन् अनुमोदन वेवा महामेवुना भावना सुपसांचिते तुल वेड सिटिन सियलूम पिन्वत् स्वामीन् महासेलाट मे पिन् अनुमोदन वित्वा लक्वासी लोकवासी सियलूम पिन्वत् स्वामीन् महासेलाट मिहनिन वहांसेलाट मे पिन अनुमोदन वित्वा निदुक निरोगी सुपद भावेन युतव सुअसे दहम मग दियुनु करगेन ससर दुखेन अत्मि देन्नट मे पुण्य धर्मयन्द उपकारयक्म वेवा साधु 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 एवगेम अप हेम देनाट मे पिन एकसे अनुमोदन वित्वा मे दहम वेडसटहंट संबंध वुन मे विहारे सिट संबंधो सियलु देनाटत् अनेकुत लक्वासी लोकवासी सियलु देनाटत् मे पिन एकसे अनुमोदन वित्वा एवगेम अपगे देमौपिय गुरुवर नैद हितमितुरन्नादि सियलु देनाटत् मे पिन अनुमोदन वित्वा पिन कमति वन्ना ओ यम्ताक् सत्वयिन् नैद्द ए सियलु सत्वयिन्ट मे पिन अनुमोदन वित्वा अप सैम सियलु देनाटम मे उतुम पुण्यानुभावेन निदुक निरोगी सुपद भावे चिरजीवने सलसेवा कायिक मानसिक दुःपीडावन दुर्वेवा कायिक मानसिक सपसनसिल उदावेवा हम दिनागेम मिलव जीविते सपवत्वेवा
මතු ජීවිතයේ සුගති සම්පත් සැලසේවා මේ ගෞතම බුදු සසුන තුලදීම ඊටාම සුවසේ දහම්මග දියුණු කරගෙන කරදරයක් බාධාවක් නැතුව සුවසේ දහම්මග දියුණු කරගෙන උතුම් වූ ධර්ම අවබෝධය ලබාගෙන රාග ద్వේෂ මෝහ දුරු කරගෙන සියලු දුකින් අත් මිදී අමා මහ නිවන් සුවයෙන් සැනසීම ලබන්නට හැම දිනාටම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා සාදු 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 හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සුපින්නතුනි පිනත් ස්වාමීන් වහන්සේ විසින් විශේෂයෙන් අද දවසේදී මාළඹේ පිටුකල අමාවතුර මහමෙවුනාව භවනාසු පරිශ්‍රයේ බුදු පසේ බුදු අරහන්තක මහවිහාරේ විශේෂ භාවනාමය වැඩසටහන සමගින් ඔබ අප සියලු දෙනා මේ ආකාරයෙන් ඒකරාශී වුණි බොහෝ කාලයකට සීමා වුණත් මේ කෙටි කාලය පුරාවට මා හිතන්නේ අපට බොහෝ කරුණු කාරණා දැනගන්නට හැකියාවක් ලැබුණා මේ සපෑණි පින්වත් ඔබ උවැසි උවැසියන් සියලු දෙනා මෙතන සිටින පිරිස් විවිධාකාරිය වයස් මට්ටම් වල අය ඉතින් ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් මේ භවනාසු පරිශ්‍රයට පැමිණෙන්නට මා හිතන්නේ ඉදිරි භවනාමය වැඩසටහන් වලට ඒ මනා පිටිවහලක් ඔබටපත් වේවි ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ නරඹන ඔබටත් ඒ උතුම් පුණ්‍ය කර්ම සිද්ධ කර ගන්නට ඉදිරි දින කිහිපයක් තුලත් හැකියාව උදා වෙනවා විශේෂයෙන් අප සතියේ දින තුලදී කෙටි භාවනා වැඩසටහන් රාශියක් ඔබ වෙනුවෙන් දිනන කරන්නට බලාපොරොත්තු වෙනවා භාවනාව සඳහා මේ වන විටත් ඔබට පිළිපන්නු මාර්ගයට ප්‍රවිෂ්ටයක් ලබා ගන්නට නොහැකි වුණා නම් මා හිතන්නේ මේසා හොඳ අවස්ථාවක් ඔබට යලිත් උදා නොවේවි මක් නිසාද යත් ඔබට ආරම්භයේ පටන් බොහෝ කාරණා සමගින් ඒ පිළිබඳ තේරුම් කමකුත් ඒ පිළිබඳ දැනුමකුත් එක්කයි මෙවර භාවනා කරන්නට ඔබට හැකියාවක් ලැබෙන්නේ ඉතින් ඔබේ යම් කෙනෙක් කාර්ය බහුල වන්නට පුළුවන් නමුත් ඔබට මන අස්රසිල්ලක් බවට මේපත් වේවි ඔබ මේ වෙන විටත් භාවනාව සිදු කරගන්නට ක්‍රමයක් නිසි ආකාරයක් සොයමින් සිටියා නම් ඒට හොඳ අවස්ථාවක් ඔබට ලැබී තිබෙනවා මේ වස්සාන සමයේ පුරාවට ඉතින් අද මා හිතන්නේ මේ සැපමිනි පිරිස අද දවසේ උපරිම බල නෙලාගත් ඔබේ ජීවිතයට තවදුරටත් ඔබට ප්‍රගුණ කරන්නට ශක්තිය වාසනාව ලැබෙන කියලා ප්‍රාර්ථනා කරන අතරතුරේදී අද භාවනාමය වැඩසටහනට වැඩම කොට වදාළ පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු 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 ඒ වගේම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මෙලෙස සජීවී විකාශය කියනෙනට අප බුදු පසේ බුදු අරහන්තක මහවිහාරයට පැමිණි මේ උවැසි උවැසියන් බොහෝ පිරිසක් අද මේ උතුම් භූමියට පැමිණ සිටියා විශේෂයෙන් මේ භාවනාමය වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒ සිල් ගුණය අපි වන්දනා කරමින් ඒ වගේම ඝටිකාර බ්‍රහ්මරාජයාගේ ඒ උතුම් සිල් ගුණය සිහිපත් කරමින් අප සුවඳ ධූප පූජාවක් සිදු කළා ඒ වගේම එබඳු මූතුම් මහ පින්කමක් අප භාවනාමය වැඩසටහනකට සම්මාදන් වෙනට හැකියාව උදා කරගත්තා. ඉතින් මේ වැඩසටහනට පැමිණි ඔබටත් අප පුණ්‍ය ආනුමෝදනා කරනවා. පින්වත් ස්වාමින් වහන්සේව වන්දනා කිරීමට පසඟ පිහිටුවා වැඳ මා කීවාට පසුව මේ විදියට කියන්න. ඕකාස වන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මෛහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරතේන කතං සප්පං අච්චයං කමතමේ බන්තේ ඕකාස කමාමි බන්තේ ဒုတိယံපි ඕකාස කමාමි බන්තේ තတိယံපි ඕකාස කමාමි බන්තේ සාදු 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 එතුමකින්ම ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ ඔබ වෙත සජීව කිනා භාවනාමය වැඩසටහන අප මෙතකින් නිමවටපත් කරනවා
ඉභාග්‍යවතු අරහත්තු සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ নমස්කාරය වේවා ඔබ සැමට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සිරි ගටි කාර සරදුන් නමදි ගටි කාර මහ සරජුන්ගේ වාර්ෂික වස්සාන පින්කම් මාලාව බුදු පසේබුදු අරහන්තක මහා විහාරය අංක 228 එක නවනුවර පාර පිටුකල මාළඹේ දුරකථන අංක 0114 36 77 78 0712 922 229